සාදුුසාදුු නමස්කාරවිීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයාමි නමස්කා සම්රුවනට සැමදාසදහම්සාරනයාමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහාසංග සරනයාමි නමස්කාරවේවා තුනුරුුවනට සමදා තිස්සාරන සාරනයමින්සාදුුසාදසාදුු පංවත්නී. අද වගේ වෙසක් දවසක අපේ බුදුරජාණන් වහන්සේ පහන්සිල්ලක් නිවෙනවා වගේ පිරිනිවන් පෑවා උන්වහන්සේ පිරිනිුවන් පාද අවුරුදු හතලිස් පහත් පුරා උන්වහන්සේ වදාළ ධර්මය අපට ඉතිරි කලා ඒවගේම උන්වහන්සේ අත්දුටු අමානිවන ස්පාර්ශ කළ රහත් සඟපාරපුරකුත් ඉතිරි කළා උන්වහන්සේගේ ධර්මය මිනිසුන් අතර දෙවියන් අතර ප්‍රගට වෙලා තිබ්බා ඒක යන උන්වහන්සේගේ බුද්ධ කෘතිය සම්පූර්ණ වෙලා තිබ්බා බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක මිනිස් ලෝ පන්නේ අද වගේ දවසක ශ්‍රී සම්බුද්ධත්වයට පත් වනේ ති උන්වහන්සේ තමන්ගේ ධර්ම ප්‍රචාරය කරගෙන අද්දී උන්වහන්සේ පාවිච්චි කළ න්වහන්සේගේ ජීවිතය තුළතියෙන විශේෂ ප්‍රාතිහාරි තුනක් උන්වහන්සේ සමහාර අවස්ථාවල උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය කරනු ඉරිදි ප්‍රාතිහාරය මගින් මිනිස්සුන්ට උපකාර කරනවා ඒ උපකාරය නිසා ඒ අයි ධර්මයට පැමිණෙනවා ව සමහාරවස්ථාවලදී උන්වහන්සේ ආදේශනා ප්‍රාතිහාර කරනවා ආදේශනා ප්‍රාතිහාර කියල කියන්නේ ඒ මිනිස්සුන්ගේ කල්පනාව මිනිස්සු හිතන දේ අනුව උන්වහන්සේ කතා කරනවා. එදකට මිනිස්සු හිතන දේ දැන් ඔබ හිතනද අනුව කවුරහරකිෙන කතා කරනු අනන් ඔබට බයිහිතෙන්න්නද. ඔබ නිකම්ම පාලනයට ලක්වෙන්න එද පාලනයට ලක්වෙෙනවා ඇයි හේතුව ඔබ හිතනද ඔබ ළඟ ඉන්නෙක් කෙන දන්නවා ඉතිං ඒ ක්‍රමේනුත් භික්‍ෂ උන්හන්සේල බොහොම සංවර වුණා ධර්මවාරගේ දෙවුණු වන ඒ ප්‍රාතිහාර දෙකට වඩා උන්හන්ස ගොඩාක් ආසා කළ උහස ගොඩා කැමති වුුණා ප්‍රාතිහාරයට තිබුුණා ඒකට අනුසාසනී ප්‍රාතිහාරය ඒ ප්‍රාතිහාරයට කියන්නමකක්ද අනුසාසනී නී යන්න අනුසාස නී පාලි වචනය සිංහල වචන අනුසාසන අනුසාාස නී ප්‍රාතිහාරය ඒ කියන මොකක්ද ඔන් වහන්ස කියනවා මේ කුසල් මේවා අකුසල් මේ පිං මේවා පව්, මේ සමතයයි මේ විදර්ශනාවයි මේ දුකට හේතුව මේ දුකෙන් නිදහස්ව නිදීම මග. එහම උන්වහන්සේ අනුශසනී ප්‍රාතිහාරය කරද්දී බුද්ධිමත් මිනිස්සුන්ට එක වැටහුණා. වැටහිලා. ඒ නිස්ස අවබෝධය තුළ පිහිටියා අනික මිනිස්සුන්ගේ බුද්ධිය මේකා හිට වඩා හරි වෙනස් දෙපි ලකල ඇස්ති වෙලායිොන අවබෝධ කරන්න වැඩටයුතු නවත්තල ආචැල්ල න්න නමුත් හිීතා වුලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තර වනේක වැද්ද හිටියා වැදි තාත්තයි වැදි පුතාල හදදිනයි. වැදි ලෙලිල හතයි. එක්කෙන හිටිය මගඵලලාබී එ්බිරිඳ. ති බුදුරජාන් වහන්සේ දැක්කා අර පාලොස්තිනාටම මාර්ග පොළ ලබන්්ඩ පුළුවනී. වැද්දූ. දවසාක් බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ මේ සත්තුන්ට උගුල් අටවපු වනහිට ගිය. ගෙල්ලාර සත්තුන්ගේ උගුල් ලොක්කොම ලෙහුවා. සත්තුන් නිදහස් කළා. නිදහස් කල්ලා ඔන්වහන්සේගේ අඩි පාරවල් නොමැකන්න සටහන් වෙන්න සැලැස්වා. ගහක්යටට ගිහින් වාඩිවෙලායින්වා. මහ වැද්දා ආවා සත්තු බලන්න. එනකොට මේ සත්තුක් කකොම ලෙහෙලා ගිහිල්ලා කවුදෑ මේ එක කොල්ලේ බැලුව බලද්දි පේනවා අඩි සට අඩි සටහන් ඔස්සේ ගියා කෙනෙක් න එදකොට අර මහමද්ද හිතුවා එහම් නොවැරදීම මෙයාගේ වැඩා එට පසි වැැද්දමොකද කළේ දුන්නයි ඊතලෙ අරගෙන විදිින්ඩ ලෑස්ට වෙලා ඊතලේ ඇඩ්ඩ ඇදදමයි ගල්ලුණ ගල්ලුන ඊට පස්සේ අම්ම කියනවා පුතිේ තාත්ත ගියා ගියමයි මකෝතාමනැඇති බලාපංගිහිල්ල ළමයි හත් දෙෙනවා බලක්්ද පේනවා තාත දිික්කරගෙනින්වා මේ දුන්න ශ්‍රමණ කෙනෙක් කිඉනවාඩි වෙලා හිතුව එහෙනම් මොකාහරි මේක කල්ල බැගැනියන්. එහෙනම් අපි අපේ තාතට කරදරයක් වෙන් ඉස්සර වෙලා මේ ශ්‍රමණයා විනාස් කරන්න ඕනේ. අර හදදිනාම ඊතල හත දිගෑදලා දුන්න දිග ඇදලා ඊතලහත එල්ල කළා ගල්ලන ඊට පස්සේ අම්ම බලංහිටිය වෙච්චි දෙයන්නේ ඊට පස්සේ ලේරිලාට කිව්වා කෙල්ලනේ යමන් බලන්න යම මේ මොකදැ උනේ කියලා. බලන්ඩ ගියාම දැක්කා තමන්ගේ වැදි සැමයයි වැදි පුතාල හතයි කොමද ඉන්නේ ඕ ඊතල අමෝරාගෙනඉන්නවා කාටද ශාස්තෘන් වහන්සට දැක්ක ගමන් අර බිරිඳ අඩාගෙනගිය හපපේ නුඹලා මොකක් දෑ කරන්න හදන්නේ මේ මගේ පියානොවහ කියලා එතකොටම වැද්දු බුරුලුුණ මහ වැද්දත් බුරුල්ලුන වැදිහ ල්ලු පැටවුන මේ ලොක කොල්ලු හදදිනත් බොරුල්ලුණ ඒද පස්සේ එතකොට මේ මහවැද්දා අර බිරිධ දියහබල්ලනො ඔහේලාගේ පුච්චිමි එදකොට මේ පුතාලකිව්වා මේ අපේ සීය ඔවුෝ කියව මේ අපේ යමං වැඩ පං කියල ති දුවලගහිල පෙරිලා වැඩ. නෙල්ල ටිකක් කියල වැද. බුදුරජාණන් වහන්සේ අනුශාසනී ප්‍රාතිහාරය පෑවා. ඒ ඉක්කුම සෝවාං වෙලන්න ගෙටේ. අපි මේ වාඩි වෙලා කකුල් රිදෙනවා. ඇඟරිදනවා සීද්ධාලේප ගගා, නහනුව හිටියතෙන්නමයි දැන්තිරනන ප්‍රශ්න ඉති ඒ නිසා හැබැයි මේ වෙලා අප ටික ටික හරි ඒ සඳහා ලැස්තිවුුණොත් යම් දවසකා පි සුදුස්සෝ වේවිී. ඉතින් පිංවත්න්නේ අපේ බුදුරජාණන් වහන්සෝය විදිහට ප්‍රාධහාරි දක්කමින් දෙවියන්ට මිනිසුන්ට යකුන්ට බඹුන්ටනිධර්මය දේශනා කළ එ හැම වූටම මහාසාන්තියක් වුණා. ඔය ආතරේ දඹදිවත් යම් යම් දේශපාලන කල බැගෑණි සිද්ධ වෙනෝ. ඉති ඔය කාලේ අජස රජු තමයි රජවෙලා හිට බිම්බිසා රජ්ජුරෝ නැතිවෙලා. අජාසත්්‍ය රජුරු රජවනාට පස්සේ ඔන්න තමන්ග සැලසුම් පටන් ගත්තා මොකක්ද සැලැස්බ සස්්‍රීක ජනපදයක් තිබ වයි ශාලී. විශාලා මහනුවර සස්්‍රීක ජනපදයක් ධනවත් මිනිස්සු හිතුවා මම් මෙවුම යටත් කරන. ඉති එහෙම කල්පනා කලා හිතුවා ඒ මගද රජ්ජුරුව අජාසත් රජතුමා තමන්ගේ ඇමතියාට කතා කළ වේදෙහි පුත්‍ර වස්සකාර අමාතයට කතා කළ කතා වේදේ පුත්‍ර අජාසත් රජ්ජුරෝ කාර බ්‍රහ්මණ නැමතියාට කතා කලා කතා කරල කියීනවා බ්‍රාක්්මණය උනුඹ යන්න ඕනේ භාගිතුන් වහන්සේ මොන ගැහෙන්ද. ගිහිල්ල මගේ වචනයෙන් භාගිතුන් වහන්සේ වන්තනා කරන්න ඕනේ පන්දනා කල උන්වහන්සේගේ නීරෝග සැපදුක් අහන් ඕනේ ආලා මේක කියාපන් ඔන්න උත්තු දුන්නා මොකදද ස්වාමීනී අජාසත් රජතුමා උබහන්සේට වන්දනා කරනවා උබහන්සගේ ස්සප දුක්කානු. ඒ වගේම අජාසත් රජතුමාගේ සැලෙස්මත්තිීනෝ මොකක්ද සැලැස්බ ලිච්චවින් වද්ජීන් යටත් කරන්න සැලැස් මත්තිීනෝ ඒ ගුල්ලන් වුව නැති කරල දාලා පාලනය අල්ලන්න ඊට පස්සේ උදට ආගන හිටි පංකිවවා. ාගතුන් වහසේ මොකක්ද මේකට දින උත්තරේ ඊට පස්ස ඇවෙල කියාප ඒ කාල්ලි එතකොට ඔන්න වස්සකාර බ්‍රාහ්මණය මගද මහායමැති හොඳයි කියලා හොඳ වාහන වලනගල ගි්ජකූට පර්වතයට ගිය එදා බුදුරජාණන් වහසේ වැඩ හිටිය කොහේද ගිජ්ජකූට පර්වතයේ ඒ ගිජකෝට පරුතයට නැගල බුදුරජාණන් වහන්සේට වන්දනා කල්ලා අරවිදියට අජාසත් රජ්ජරුවන්ගේ නාමිනුත් වන්දනා කළ වන්දනා කල්ලා කිවවා මෙහෙම ස්වාමේනී අජාසත් රජ්ජරුවෝ ඔබහන්සේට වන්දනා කරනවා ඒවගේ ජාසත් රජුරුවන්ගේ මෙම අදහසත්වය නවා මොකද අදහස වජ්‍යදේශය ආක්‍රමණය කරද ක ුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ආනන්ද ස්වාමින් වස උන්වහට පවන්සලසල හිටිය පව සලස හිටිය එන්නකට බුදුරජාන් වහ ආනන්ද ගි හනවා ආනන්දයන් වහස ගිඟ හනවා ආනන්ද ඔබ හලතියනවාද මේ ව්ජීන් නිතර රැස්ටනවා කියලා ආලතියනවා ස්වාමී එදකොට කියනවා ආනන්දය ව්ජී නිතර රැස්වෙනකං නිතර නිතර නැස්වෙනකං ඒ වද්ජීන්ගේ දියුණුවක් මිසක් පිරිිහීමක් ඇතිවෙනෑකිව එතකොට ආනන්දෝ හලතියෙනවාද වජ්ජීන් සමගියෙන් රැස්වෙනවා කියලා සමගීව සාකච්ඡා කරනවා කියලා සමගිව විසිරයනෝ කියලා එහෙමයි ස්වාමේනී අහල තියෙනවා ව්ජීන් සමගිව රැස්වෙනවා සමගිව සාකච්ඡා කරනවායගොල්ලගේ කටයුතු සමගිව විසි යනවා රඩුසරුවල් නෑ කියලා ආනන්දය යම්තා කල් වජ්ජීන් සමගිව රැස්වෙද්ද සමගිව සාකච්ඡා කරද්ද සමගිව විසිරයදද ඒතා කොුන්ගේ තිවුණුවයි. න් බාල තියෙනවාද මේ වද්ජීන් සම්මත කරගෙන තියෙනවා නීති මලාවක් විවස්ථාවක් මේ විවස්ථාව උල්ලංගනය කරන්නේ උල්ලංගනය කරනවාග ව්‍යවස්ථානකූල නීතිී කඩන්නේ ඔවුන් පුරාණ වජ්ජි ධර්මයේ සමාධන් වෙලා ඉන්නවා එහෙම ස්වාමීය හල යෙනවකිවා ඒ නීති ආරක්ෂසාරගන ඉන්නවා කියලා එදකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ ව්ජින් අලුතින් නීති හදාගන්නත් නැත්තන් තියෙන නීති ආරක්ෂා කරනවා නං එක ඔවුන්ගේ දියුණුවත් විස පරිාණයන් නොවේ. ඒළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දී වහලතියනවාදම වජ්ජීන් අතර ඉන්නවා වයසට ගියපු වයසක උදවිය වයසක උදවිය ඉන්නවා තුරු බහලති නොදේ වයසක ඇත්තන්ට ගරු කරනවා සත්කාර සම්මාන කරනවා හරියට වැඩිහිටි ගෞරවෙ තිෙනවා කියලා. ඔවුන්ගේ වචනවලට ඇහු කන් දෙනවා කියලා එහෙමයි ස්වාමයනී අපි අහලතියෙනවා ඒ වද්ජීන් තමන්ගේ වයසක මහලු වත්්ජීන්ට ඇවුකන් දෙනවා. ගරු කරනවා සලකනවා කියලා. එදකට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ යම්තාක් මේ වගීන් වැඩිහිටි මහළු අයට ගරුසරු දක්වත්ද. ඔවුන්ගේ වචනයට කීකරුවෙද්ද ඒතාක් දියුණුවක් මයි පිරිහීමක් නොවේ. ීඟට බුදුරජාණන් වහන්ේ යහානවා ආනන්දය මේ වජ්්‍ය දේශීවා කුල්ල කාන්තාවෝ කුල ස්ත්‍රීන් මේ කුල ස්ත්‍රීංව බලහත්කාරයෙන් ඇඩගෙන ගිහිල්ල ගෙවල්උලතියා ගන්න ෝද නෑ ස්වාමී නහි මහල නෑ කල ඉස්ත්‍රීන්ව බලහත්කාරයෙන් ඇදගෙන ගිහිල්ලා ගෙවල්ලන තියාගන්න යම්තාකල් කොල ස්ත්‍රීන්ට ගෞරෝ කරනවාද ඒතා වජ්ජීන්ගේ දියුණුවයි. ඊළඟට මේ වජ්ජි දේශේ තුළ පෞරාණෙක සිද්ධස්ථාන තියෙනවා ඒ පෞරාණික සිද්ධස්ථාන වජි දේශ තුළ අභ්‍යන්තර බාහිර වසෙන් තියෙන එකන ඇතුළ නුවර පිට නුවර ඒවැ කලින් කලට දෙන පුද පූජා. ඒවා ඒ විදිටම සලක නෝද. එහෙමයි ස්වාමීනී මං අහලතිය නොවද්ජීන් ඒ විදිහටම තමන්ගේ පෞරාණික සිරිත්වරිත් පුද පූජාවන් පවත්වනවා කියලා. ඒක කිව මතක්වන්නේ ඉස්සර ඉස්සර ගන මහා ඉසර නෙමෙයි අපේ කුඹුරු කරද්දි ගය කපල ඊට පස්සේ කමතිෙම ඒ ගොයන්ටික ගෝනිවලට දාලා කොටසක් වෙන් කරලා දෙවියන්ට පූජාතියලා සංගයාට දන්දීල පින් කරගෙන තමයි ගෙනයන්නේ දැන්කුඹරට කැලීම බෝතියා හෝ සුනාමි යනෝ දන්න එක තියකිි මශික කුඹරට කෙලීම යන ඉල්ල ඒකෙන් කෙලීම හාල්ටික එනවා මුදලාල් ලොරයාලං කිරීම එනවා එතැන්ට එතනින්ම හාල්ටිකල් ලොරයට දැම්ම කුම්ඹුරදීම සල්ලි ඊට පස්සේ ගොවි යන්න එතරින් එකක්න ගීල බෝතලැගීනවා සින්දු කියලා බීලා පිටත්තින උන්න දැන්තත්ට ඔහිත දියුණුයේ ලක්ෂණයද පරිහානයේ ලක්ෂණද මේ පිරිහෙන වේගේ ඉටං බුදුරජාණන් වහන්ස වදලේ වද්ජීන් අර පරණවිදිට එහෙම සලක නෝ නම් පිරිහක් ඇතිවෙන්නේ . ඒවාගේම ආනන්ද බහලතියෙනවාද මේ වත්්ජීන් තමන්ගේ ප්‍රදේශයට වඩින ශ්‍රමණ බ්‍රහක්්මනන්ට එම නැත්ත රහතන් වහන්සේලාට ආරක්ෂාව සපේනවා දම්පැන්වලින් ඇප උපස්ථාන කරනවා කොටිසෙන්නසුන් හදල දෙනවා කලු පහලතිෙනවාද. එහෙමයි ස්හමි යහලතියෙනවා මේ අපේ වජ්්‍යි දේශයට ආනන්දන් වහස වජ්ජි දේශයට නොවැඩී රහතුන් වඩම්වා ගන්නවා. පහසුකන් සලස්සනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දේ යම්තා කල් මේ වද්ජීන් සිල්ලොතුන්ට ගුණවතුන්ට ආදර ගෞරව දක්වත්ද. ඊට කොුන්ගේ දියුණුුවයි. ඊට පස්සේ මේකාගනහිෙන්වා ඔත්තුකාරය ගෞතේ වස්සකාර කියන බ්‍රාහ්මණය වදන්න අදමි වසකායට වෙච්චදී. මේ වස්සකාර එක්තර රහතන් වහසේ නමකට අපහස කළ ඒ රාතන් වහන්ස දැකලකිව පැවිද්ඩාගේ මූන නන්ක වඳරු මූනක්කිව. ඇදර බුදුරජන් වහසට මේ ආරංචුනා උන්වහස වදාලා සමාව ගණ්ඩ නැත්තැම් වදුරෙක් වේකව. සමාව ගත්ති නෑ. අම පැළහිටව වදුරක්කුණොත් කණ්ඩ තින්න පැයි කියලා. බලන්න මානයක තරම බුදුකෙනෙක් පාල වෙලා ඉදෙද්දිී. ර්‍රහතන් වහන්සේලා ඉන්ද දෙෙද්දී. නිර්මණ දල්මේ ඇසිද්දී අනතුර පෙන්වදදිී සමාවගණ්ඩ වඳුරෙක් වේකිීවා එතකොට මොගදද කළ මේ මනුසයා. අඹහිටව්වා. මො අඹහිටවේ වාදුුරෙක් වුුණාම කණන්්ටේ පෑ කියලා. බලන්න මේ හිටේ තියෙන ලාමක බව. ඉතින් මේ වස්සකාරය බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ වදාලා වස්සකාර බ්‍රහ්මණය මං දවසකන් විශාලා මහනුවර සාරන්ධද කියන චෛත්‍යස්ථානය හිටියා. එදා මං මේ ව්ජීන් ඔොකුම රැස් කළම් රැස්කළොවේ පෞරාණික අපරිහානය ධර්ම හත මං ඒගුලන්ට කියා දුන්න ඒවාකිව්වා එදකොට මෙයා කිය නව ස්වාමීනී මේ අපරිහානී ධර්ම හත නොවේ එකක් තිබ්බත් ඇතිකව්වා. දෙවුණු වඩනම් එකක් තිබ්බත් ඇතිකිෙව්වා එහෙම ඔය විදියට බලද්දිනං මෙවු අසමගි නොකරනම් බෑකකවා. ඒකනන යම් කිසි තැනක් විනාශ කරන්න ලේසිම ක්‍රමයමකක්දේ සමගිය නැති කරන එක. මෙුගේ සමග නැතිකරොත් නම් වැඩ හරකිව්. ට ඒවට හඳට මොලි තියෙනවා. නවර වඳුරු කේසිකෙන් බේරද මොලේ නෑ. දැක්කද ප්‍රඥාවේ අඩුව ඊටව එහම්ස්වාමීණය අපි ද හගත්ත නොක්කම එන් ස්වාමීණ අප පිටත්නට හරරියට වැඩ කියලා පිටත් වන. ඊට පසේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන්ට වදාලා ආනන්දය. රජගානුවර ඇසරු කරගෙන යම්තාක් භික්ෂූන් සිටිදද සියලු භික්සූන් රැස් කරන්ද කිව උපස්ථාන ශලාවට ඉති ආනන්දයන් වහන්සේ සියලූ භික්ෂූන් උපස්ථාන ශලාවට රැස් කලා රැස් කල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ මහනෙන අපරිහානයේ ධර්ම හත් අක්තියෙනවා මොකදද හතේ පලවනි එක මහනි භික්සූන් නිතර නිතර රැස්වෙන්ද නිතර නිතර සමගිව රැස්වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිර යන්ඩ දෙවනිගේ එතකොට වදාල මහනිෙන භික්ෂූන්ට පණවල තියෙනවා නියමයක් සීලමය ප්‍රති පදා මෙ කඩන්ඩ අන්ඩිපා අලුතින් පණමගණ්ඩයන්නත් එපා මේ පනවලතිී නේවා ආරශ්සා කරගන්න ඊළඟට මහනන මේ භික්ෂුන්හසලලා තරන්නා වැඩි හිටිය අය. තෙරුනාහසලා පැවිදි වෙලා බෝකල් ගත වූ සංග නේත්‍රු හැටියට සලකන්න පුළුවන් අය. ඒ භික්ෂූන්ට යම්තා ගඩු කරදද. සලකද්ද සත්කාර සම්මාන දක්වදද ඔවුන්ගේ බසට කන්දිෙද්ද දවුණුවත්මයිකව. ඊට පස්සේ. වදාළ මහනිනී භික්ෂූන් තමන්තුල උපන්න තෘෂ්ණාවට යම්තාක් වසග නොවී සිටිත්ද. ඒ තාදවුණවයකි. පුද්දුම කතා වන්නේ තමන්තුල උපදින තෘෂ්නාවට බුදුරජන් සදදාල භික්ෂුවර ්‍රෘෂ්න උපදින කරුණු හතරක් මොනදේ චීවර ධනී කොට්ටිසි නසුන් මෙවැටක වතුස් නාවවෙන්නේ. මේට වසක නොවිද්ද ඒතක් දියුණෝ කිව්ව. ඊළඟට වදාලා මහන යම්තාක් භික්ෂූන් හුදකලා වාසේ අපේක් සාාවෙන් සිටිදද ඒතක් දවුණෝ කි. ඊට පස්සේ බුදුරජන් වහස වදාලා හත්තන කරුණ මහනින භික්ෂුන් වහන්සේ ශිල්වත් ගුණවත් සංඝයාගේ වැඩමවීම තමන් ළඟට සිිල්වත් ගුණවත් සංගයා අනේ අපට දකිින් නත් නම් වඩිනවානං හොඳයි ආපාතරට කියලා එම බලාපොරොත්තු ඉගන්නවානන් ඒක දවුණවාක. ඊරවාසි බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් අපරිහානයේ ධර්ම හතේවා හතක් දේශනා කළා. එදගොටඒම දේශනා කල්ලා භික්ෂූන්ටය අපරිහානි ධර්මගෙන විස්තර කල්ලා උන්වහස නිතර නිතර දේශනා කරනවා ඉතිශීලං මෙයයි සීලය ඉති සමාධී මෙයි සමාධිය ඉති පඥ්ඥා මෙයයි ප්‍රඥාව සීල පරිභාවිතෝ සමාධී මහපපලෝ හෝති මහනිසන්සූ සීලයෙන් දියුණුකරන ලද සමාධිය ගුඩා ප්‍රයෝජනය කිවා. සමාධි පරිභාවිතා පඥ්ඥා මහප්පලා හෝති මහනිසංසා. සමාධිය තුළින් වඩන ලද ප්‍රඥ්ඥාව බොහෝම ප්‍රයෝජනය කිවා. ප්ඥා පරිභාවිතන් චිත්තන් ප්‍රඥාවෙන් වඩන ලද සිත සම්මදේව ආසවයෙහි විමුච්චති මනාකොටේ. එෙසුන්ගෙන් නිදහස්වයි විමුක්ති අද මම්මතකද ඔට හවසරයගවා සීල සමාධී ප්‍රඥ්ඥ විමුක්ති අනුත්තර විමුක්ති මේ කියන්නේ. ඇ ඒවිට බුදුරජාණන් වහසේ දේශනා කල්ලා ඊට පස්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සට ආයාමානන්ද ඒන අම්බල අට්ටිකා තේනු පසංකමිනිස්සාම ආනන්ද එන්න අපි දැන්යමු අම්බලට්ටිකාවේ රාජාගාරයට බුදුරජාණන් වහන්සේ වැඩිය නිත්තර නිතරුන්වහන්සේ ඒ අවස්ථාවත් වදාළෙ සීල සමාධි ප්‍රඥ විමුක්්‍රී කියන කරුණු ඊට පස්සේ උන්වහන්සේ එ කාලයක් වැඩිඉඳලා ඉඩ පස්ස වදාලා ආනන්දේ අපි හිනන් දැන් යමු නාලන්දාවට න රජගානුවරඉදලා No. Ambladatika, ambladatika no. <ości> ැ වඩින දැන් අඩින දකුණු පැත්ට බට හිරපැත්ට රජගානුවර පව කරගෙන අම්බලට්ටි අම්බලට්ටිකා පවකරගෙන නාලන්දා නාලන්දාවට වඩිනෝ යොදුන්තුනයි කිලෝමට තිහයි එදකොට ඒ නාලන්දා විදී සාරිපුත්ත මහරාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා උන්වහන්සට වන්දනා කරල මෙමකේනවා ස්වාමයණී භාග්‍යවතුන් වහන්සේ ගැන මංගොඩා පැහැදිලා න්නවා. මඩ හිතෙන්නේ මේ වගේ ශාස්තෘුවරයක් අතීති හිටි නෑ කියලා. මේ වගේ ශාස්්‍රරයක් අනාගතය ාලවෙන්නේ නෑ කියලා මේ වගේ ශස්ත්‍රෘරයක මේ දෙවියම් බු මරුන් සහිත ලෝකේ කොහේවත්ම වෙන භාගවිතුන් වහන්සේ හැර වෙන නෑ කියලයි. ම මේ විදියට භාගතුන් වහන්සගේ සම්බෝධය ගැන හරි පැහදිලයිවාකිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුට්ට මහා බරපතල කතාවක් නොවෑ මහා සිහිහනාදයක් නොවේ. මහා උදාර කීමක් නොවේ. ඇයි මේ පැහැදිලා ඉන්නවාකි කෝමද. අතීතත් මෙහෙම කෙනෙක් වන්නේ නෑ කියලා. අනාගතත් මෙහම කෙනෙක් ඇතිවන්නේ නෑ කියලා. වර්තමානිත් මේ ලෝක කොහවත් මෙ කෙනෙක් නැත කියලා. සාරිපෘත්තය හැබැට. අතීතිය, සම්මා සම්බුදුවරු ගැන ඔබේ හිටං ඔබ දැක්කයි කියලැහවා බුදුරජාණ අකට ආනන් ඇතුකට බුදුරජණක්සාන්නන් ඇතිකොට සාරරිපපුත්තයෙන් වහස ැන බ දැක්කද මේ අතීතියේ සම්මා සම්බුදුරජාණන් වහන්සලා මේ බඳු සීල්ලයකින් යුක්තයි. මෙබඳු සමාධියකින් යුක්තයි. මේ බන්ඳු ප්‍රඥාවකින් යුක්තයි මේබඳු විමුක්තියකින් යුක්තයි කිය ලොබ දැක්කයි ස් එතකොට සාරිපුත්ත අනාගතය පහල වෙන බුදුරජාණන් වහන්සේලා නිබඳු සීල්ල සමාධී ප්‍ර්ඥා විමුක්තියකින් යුක්තයි කියලා දැක්කද අනේ ස්වාමීණී එම දැක්ක් නෑ. එතකොට වර්තමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වන තතාගතයන් පිළිබඳව ටස් යන සාරිපපුත්ත එතකොට අතීත බුදුර ගන ඥානයක් නෑ. ඔබට අනාගත බුදුරු ගැනත් ඥානයක් නෑ. එතුකට කොහොම දුබමම කිවේ අතීතියේ ිෝ කෙනෙක්කුට නැත අනාගතයමම පහලවන්නේ නැත මේ වර්තමානය වෙනගෙනෙ නැතකි. ඔබ කොහොමොද කිවේ එතකොට කියන අනේස්වාමයනිී අතී අනාගත වර්තමානෙ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ චිත්තස්වභාවේවිනිවිධ දකිින්ඩ මට බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලගේ චිත්ත ස්වභාවේ වනිවිද දකිඩ බෑ. නමු ස්වාමේණී ධර්මය තුළින් මංතේරුම් ගත්තු ක්‍රමයක්ත්තියෙනවා කිව්ව. එතකට බුදුරජාණන් වහන්සේ යහවා හා කියන්නේ නම් බලන්නේ එක. ඉතිංකො ස්වාමේණී ාජ මාලිගාවක් තියනවා මේ මාලිගා වටේට ප්‍රාකාරයක් තිය නවා එ දොරටුුවත්තියන එදකොට මේ දොරටුුවේ ඉන්නවා හොඳ බුද්ධිමත් දොරටු පාලයේ මේ දොරුටු පාලයාගේ දැනුවත්ව තමයි හැමෝම ඇතුළට යන්නේ දැනුවතු තමයි එලියට යන්නේ දවසන් මේ දොරුටු පාලයා වටේ යනවා මාලිග වටේතා අපි ප්‍රාකාරවටේ ගිහිල්ල බලනෝ පුංචි සිදුරක්වත් තිබේද බලලිකට අතරින් ගණ්ඩ. බැලු හම පුඩ්ඩි සිදුරක්වත් නෑ එතකොට ඒ දුොරට පාලයන් නිශ්චේයට පැමිණෙනවා. කවුර හරි කෙනෙක් ඇතුළට යනවන මේ දොරටින් තමයි. කවුරහරි කෙනෙක් කැලිටේනවනම් මේ දොරටින් තමයි. ඒ වගේ භාග්‍යතුන් වහන්ස ම මෙම හිතුව. අතීටයේ යම් බුදුුවරු වැඩ සිටියාද අනාගිතයේ, යම් බුදුරු වැඩ සිටින්නා හුද වර්තමානී භාගිතුන් වහන්සේ වැඩසිටින සේක්ද මේ හැමෝම පංචනීවරන ප්‍රහාණය කොට මොනද පංච නීවරන කාමච්චන්දය කාමච්චන්දය කියන මේ ආස කරනය එකක සමයන් ගැන හිත හිතාන්නේ කාමච්චන්ද දැ අපේ හිතෙම නැද්ද. රටී තීතොවිල්වල්ට යනවා ඒළඟට ව්‍යමපාද මෙන්න තී ප්‍රශ්නයැඇවිල් ඇඟ නිකං රත් වෙලා යවා වෙනවාද නැදද වෙනවා ව්‍යාපාද තීනමිදද තයනමිද්ද කියන්නේ නිදී මත නිදි මතර ලෑස්තම වෙනවන්නේ ඇයිගොහොමද බොහෝම හොයෙනවාගේ හේතුවට තැනම්. ඊට පස්ස කරනවා තමන්ගේ දෙෙපා ඩිග කරගන්නවා හීත්වවා ටිකක් වෙලඇකට ගොරනොවා. ඒටවස් ආබන ඉවරයි ගත්ත මල්ල ගිය ඇ බණ ඇහු දූෂෝක බන්න අවබෝධවෙයිද නෑ එදකට බලන්න අපේ නින්ද අපිට වැඩ කරනන්නේ හතුරි හටි සමහරවස්ථාවද නින්ද සමහර විට අපිට උපකාර වෙන දෙයක් ඒ වගේම අපකාරවෙන දෙයක් එෙදකොට උද්දච්ච කුක්කුච්ච කියන්නේ හිටේ තියෙනවා ස්වභාවයක් ඒට කියන්නේ ඇවිස්සිලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුගොඩකට ගලක් ගැවුවොත් මොකදවෙන්න එක ඇවි සිච්ච ගතතියක් තිය සංසිදීල නෑ ඒවගේ ස්වභාවයක හිත තියනවා ඒකට මොකක්ද කියන්නේ උද්දච්ච කුක්කුච්ච ඒවගේ ස්වභාවයක හිත ලංවෙන්නේ පසු තැවිල්ලටයි. කුකුස් කියන්නේ එකයි. උද්දච්චය කුක්කුච්චා එකට තියෙන. විචි කිච්චා කියන්නේ සැකේ. ති මේ සියල්ල ප්‍රහණය කරලා සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටවාගෙන පංචනීවරන ප්‍රහණය කරලා සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටවාගෙන ස් බජ්ජග සප්්‍ර බොජ්ජංගකිවේ සත්ති ධම්ම විචය විරිය පීටි පස්සද්ධී සමාධි උපෙක්කා. මේ සප්්‍ර බොජ්ජංග මනාකොට වඩල නුවනින් අවබෝධ කරලා තමයි අනුත්තර සම්මා සම්බෝධය සාක්ෂාත් කලයේ කියලා මංහිමයි පැහැදුනේකිව කොට සාරපුෘතයන් වහන්සගේ පැදිච්චි විදිියනම් හරි එක කිසි දෝසයක් නෑ පැහදිච්චරටාව තනිකරම ධර්මයට ඒකඟයි ඊට පස එතනිදිත් බුදුරජාණන් වහන්සේ අරවදියට දේශනා කළේ මේ සීලයයි මේ සමාධියයි මේ ප්‍රඥාව එතකොට සීලයේ තුලින් වඩන සමාධියය මහල් පලයි මහනිසංසයි සමාධය තුළින් වඩන ප්‍රඥ්ඥාව මහත් පලයි මාහනිසංසයි ප්‍රඥාව තුළින් වඩන සිත ආස්ත්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. විමුක්තියල් ඉස්පරස කන්නවා. ඉටවස බුදුරජාණන් වහසේ නාලන්දාවිඳල ආනන්දයන් වහන් සිට දාලා ආනන්දය තැන් අපිම පාටලී ගමන්ට තැන්ගොන්න පාටලී ගමුක් කියලගන්නේ. ගංගානදිය අයිනට ගංගානදී ගලාගනෙන යනවනේ දැන් අපි කියන්න පැටනා කියල ඒ ගංගානදිය අයනෙ කෙලවරේ තමයි ඔ නගරේ බිහිවුණේ නගරේ බිහිවඩට ඉස්සල්ලලා තිබිච්ච ගමේ නමමොකක්ද පාටලි ඉසරම පාටලි ගම පස්සෝක පාටලි පුත්‍ර වුණ සිංහලක න පැලුප් නෝර කියලා ඒ පාටලී ගමට පිටත්න මේ පාටලී ගමේ උපාසකවරු උපාසකොරු කන්නේ කවුද තෙරුවන් සරණගිය පිරිස් මේ පාටලී ගමේ උපාසකවරු සාලාවක් හදල ඉදර මේ උපසකරුන්ට ආරංච වනාා බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝා සමග වාඩිනවා කියලා ඉතින්ගේෙහිල් ආරධනා කළ නේස්වාමිණ අපි මෙම සාාලාවක් හැදුව අපිට යහපත පිණස්ස මේකට වඩිින්ඩය කියලා එතකොට උපාසකවරු ඉදාරාත්‍රී මේ සාාලාව ඇතිරිලිය අතුරලා ඉස්සරහ මේ දේහැලිය ඇත්තියල පාසෝද ගන්න ඇතුළි පහන්දල්වල බුදුර ජන් වහසගේල කිේව ආරධනා කලා ස්වාමිණි දැංගක්කම සූදානන් කියලා ගෙලති උපසක වරු එතු අනිකාණ්ඩි කවදිී උපාසිකාවූරෑයට ගිහින්නේ දැක්කද බණහන් ඒකාල ගිහින් තියෙන්නේ උපාසකවරු ගිහිල්ල ධර්මය එදකොට ආරධනකරහ මොන බුදුරජාන් වහන්සේ සංඝය වඩිනෝ. ඊට පාස වඋන්වහන්සේ උපාසකොරුන්ට කියනූ පාසකරුණි. දුස්සීල පුද්ගලයාට සීල විපත්්ති පහක්තියනවා. දුසීල පුද්ගලයාට සීල විපත්ති කියඇතිබේද පහක්තියනවා පලවනක තමයි ඔහු දුස්සීල බව නිසා ප්‍රමාද වෙනවා. දුස්සීල බව නිසා ප්‍රමාදවීමෙන් එකනෙක්කු බොන්න පුරුදු වෙලා එක්කු දුරාචාරයි මෙමගේ දුස්සීල බව නිසා ප්‍රමාදවීමෙන් එක්කො සූදුව මහතින් බෝගජානීන් නිගච්චති බොහෝ බෝග සම්පත් පිරිහි විනාස වෙලා යනවා. ඊළඟට දුස්සීල පුද්ගලයාට ලාමක අප කීර්තිය පැතිරෙනවා මෙයා මේ ජාතියේ බඩුවක්කය මෙහෙම කෙනෙක්කය. යා ඇසුරට එතරං ොඳ කෙනෙක් නොවේ කියලා අදත් නැද්දේක අදත්වන් වනී එතකොට දුස්සීල කෙන යම් පිරිසක් මැද්දට යනවාද වැදගත් පිරිසක් මැද්දට යා ඉන්නේ හැංගිලා වගේ මූුණ හංගගෙන මගෑර මගර එම නැද්ද අදටත්මයි දුස්සීල පුද්ගලයාගේ හතරවෙනි කාරණය තමයි මැරෙන් ස්සර වෙලා සිහිකල්පනාව නැතු යනු. මැරෙන්ට කලින් සිහිකල්පනාව නැතු යනවා. එතකට ඇ මරෙන්නේසිිහි මුල්ලා වෙලා සිිහිකල්පනාව නැතුව. ඊට පස්සේ දුස්සීලකිනාා මරණින් මත්තේ නිරේ උපදිනවා. වටතමයි කියවුණ දුසීලයාගේ විපත්ති. ඊළඟට බදුරජාණන් වහන්සේ වදාලා ග්‍රහපතිකරුලි සිල්වතාට අනුසස් පහක් තියෙනවා සිල්වතා අප්‍රමාදී බලන්න සිල්ලතාගේ පිටන එක. ඇ අප්‍රමාධි කෙන යා විනාසවෙන් නෝබනා කරන දවල්ල දෙන්නේ අදන අං හිතන්න හැම තැනිමතියන ප්‍රමාද. එදකොට සිල්ලොතා අප්‍රමාදීවීම නිසා දියුණුවක් සැපසම්පත් ඒ ැන ව්‍යාපාර නැත්තන් ගොවිට ඇම්බත් ව්‍යයාදිය දිියුණු කරගන්නවා. ඉවිළඟට සිල්ලොතා ගැන කල්්‍යාන කීර්ති ගොහෝසාමක් පැතිරෙනවා මෙහා යහපත් කෙනෙක්කිය. මෙ ඇසුරට බොහොම හොඳයි. මෙයා නරග කෙනෙක් නෙවෙයි මෙයා එක් ඕන කෙනෙක් කාසරට දාන්න පුළුවන්. ඊළඟට ඉබඳු සිල්ලොතෙක් ඕනේම පිරිසක් මැද්දට නම්බු පිට යනවා බය නැතුව යනවා ඇ බයිවෙන්ඩ දෙයක් නෑ දුසීල කෙනා බයගීන මෙයා අසවලලා දන්නවදන්නේ මගේ කේසික එම තියනවනේද? ස්ොලාට අහුවෙලා දන්නේ යා මෙහෙම දන්නුවත් දැන්නන්නේ බයිගඉන්නවා. එතු දඒ බය නෑ. ඊළඟට සීලවන්ත කෙනා වයසට යද්දී සිහි මුලාවෙන්නේ සිහිය පවතිනවා. ඒ පාවතුන සිහිය මැරෙනවා.සිහිමුලාවෙලාසිහිමුලාවෙෙන් නැතුව මැරිලාෙන් යුක්තුව මැරිලා සුගතියපු න දැම් බලන්න අපට කොච්චර උපකාරී වන දෙයක්ද මේ සිහෙන් සිහියෙන් ඉන්නවා කියන එක සිහියෙන් මැරෙනවා කියන එක එද අප පාදර තිබිය යුතු එක පැතුවම් මොකක්ද අපේ අවසානු හුස්පපුොද සිහියෙන් දන්න ඇත් නැහු දැයිඒවගේ මොලේ ඇති ප්‍රාථනවත් තිබ්බට කමන්න ඇත්ත සමහර මොලි නති පැතු මනවාද අනේ මට අවස්වාන්න මොහොතේ මං හැදුවැඩු ළමයිකින් මට වතුරපු දබ්බොන්්ඩ එක්නම් ඕවුම පටන්ගන්න එකක් කියදකන්න. එ හිතනයින්වනේ අනේ මට මං හදපු ළමයි මට බක් කඩක්කවන ඕන හුරුතලීට ඔන්න පටන්ගන්න එක. එතන මේම සිද්ධවෙෙන්න්න එවුන ීනෙන් දොඩුවනවා මල්ලියාම බත් කවන්ඩ අනන්න මරිච්ච නැන්ද මට අණඩක හන වතුරපු වන්ඩ මුලාුණ අහල දුබහිෙම වෙනවා ආ එහෙම වෙනවා. එතකොට මුල්ලා නොවී කලොරිය කරලා මැරිලා දෙවියන් අතර උපදනහෙනන් දෙවියන් අතර පපති කවුද සිහියෙන් යුක්තව මැරිනාය හොද සිෙෙන් මැරිනාය. ඉතින් උපාස කොරුන්ට මෙහෙම බොහෝ රෑ වෙනකං ඔය කරුණු පහ අර විපත්ති පහයි සම්පත් පහයි විස්තර කළ ඩැන් ඔහෙලා පිටත් වෙන්න කිවවා. ඊට පසේ බුදුරජාණන් වහන්සේ ඒ පිස් පිටත් කලා උවහන්සේ හුද කලාුණ හොද කලා වනා කියන්නේ. තනිකොටියක උහසි වැඩ හිටිය. පහුවදා බුදුරජාණන් වහන්සේ ආනම්ද ආනන් දෙෙන් වහන්ස ඟ හනවා ආනන්දය මේ පාටලී ගමේ අලුතිෙන්මි නගරයක් කිෙදි කරන්න කවුද කෙහව එදරකව ස්වාමීණී භාගතුන්හස මේ සුනීද වස්සකාර කියන මගද මහා අමාත්‍යවරු වත්්ජීංුව යටත් කිරීම අදහසින් මේ පාටලී ගමේ අලුතිෙන් නගරයක් හදන අලුතින් ගෙවල් ගනෝකිව එදකොට කියනවා අනන්ද එක හරියට තෞතිසාාවේ දෙවුත්තික කතා බස් කල්ල කරන වැඩ පගේ නොව ඇයිතුරමනි ආනන්දය ම දෙක්කා රාතරී මහේසාක්‍ය දෙවිවරු සමහර ගෙවල්ලුල්ට ආරක් ගන්නවා එතකොට මේ මහේසාක මිනිස්වව පදිංචි වෙන මධධිම වූ සා්‍ය දෙවිවරු මදධම ගෙවල්ලොට අරක් ගන්නවා. එතකොට මධ්ධිම ප්‍රමාණය සා මහේසාක්ක්‍ය අල් මිනිස්සු හිවැ අරක් ගන්නවා. පදිංච වෙනවා. අල්පේශක් දෙවරු පොඩි පොඩි ගවලොට අරක්ගන්න එතකොට අල්පේශාක බිනිස්සු හිල්ල පදිචචුදැමල්න අපට පේ නැනහොම වන ැනු සහරව ව ැද ලොකම වල් එක පලාතක ලස්සන ගෙවල් එක පලාක මුස් පිීන්තු ගවල්තා පලාාතක එම නැද්හෙම සමහර පලාාතුවලට ගියාම තේරෙනවා නිකං පාලු වෙලාගෙහිල්ලා. ගහකොල්ලත් නිකන් අමුතුයි ගහකොලවලත් නිකම් ප්‍රාණේ නෑ එහම හරියට ැහම්බි දැන්ව හින්දයා ම ඇවිදිනකට තේරෙනවා සහර ගම්මාන ගෙහමේ ගම්මාන නෙමම භූත විමාන එකනි ගම්මානුව ලක්ුණු ඒ භූතිය නීචවර්ග අය රගතම මේව තම ගහිල වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය ඔය පාටලී පුත්‍රයේ අ වචේ පාචි කරනවා පාටලි පුත්‍රය කියනොයි ගම ඔය නගරේ අනාගත බොහෝ දෙනා යනේන තැන ජනයාගින් ජනාකීර්ණ වෙනවා. ඒ වගේ අග්‍ර වෙළඳ නගරයක් වෙනවා මෙතරන තමයි නැව් ඇවිට්ටවිත් බඩු ලිහන්නකිව. ඒ යුරෝපීය ය සංචාරකෝ මාර්ග දේශ මොගදගනටකින් දේශ සංචාරකයෝ ඒගළු වාර්තාාවල කෙලති ෙනව එච්චර ලස්සර නගරයක යුරෝපි ති විිලනෑ කිය චර ලස්සන නගරයක් වෙලා තියෙනවා ති ුදුරජාන් වහසේ අනාවක අදේශනා කරනවා ආනන්ද පාටිලී පුත්‍ර අනාගතය ගි මන් ජල එහෙමනැත්තන් මිත්‍ර ද්‍රෝහිකමින් මිත්‍ර බේදයෙන් විනාශවවා කිවා ඒක වුණවිදිටම ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පාටිලී පුත්‍රය පාටලී ගම අර උපාසකුවරුන්ගේ සාලාවී වැඩෙන්වා කියලා සුනීද වස්සකාට පහුවෙන්ද ආරංච වමයිගොල් ඇවිල්ල ආරධනා කලා ස්වාමිණ භාගවිතුන් වහන්සේ හිට ධානයේ පිණිස අපේ ආරාධනාව පිළිගන්නකෙවා උන්හසේ නිසද්දව පිළි ගත්තා. ඊර පසි ධානයට බුදුරජාණන් වහසේ සංඝයා වැඩියම් ප බුදුරජාණන් වහසේ ඒ ධනම් පස්සේ හරී ලස්සන අනුමෝදනාවක් කරනවා. ඒ තමයි යස්මින් පදේශයේ කප්පේති වාසම් පණ්ඩිත ජාතයෝ යම් ප්‍රදේශයක නැනවත් වූ වාසය කරදද. සීලවන්තෙත්ත බහෝජෙත්වා සංඥතයේ බ්‍රහ්මචාරයේ බඹසර රකින්න සංසුන්ි දුරංඇති සිල්ලතුන්ට දම්පැන්දීල. යාතත් දේවතා ආසුන් තාසන් දක්කින මාදිසේ. ඒ ප්‍රදේශයයම්දිවරු සිටිද්ද ඔවුන්ට පින්දිෙනවා. තා පූජිතා ඒ පින්ලබන දේවරු පූජයන්ති අරපින් දුන්න අයව පුදද. මානිතා මානයන්තිනං ඒ, ගෞරෝ කලාද දෙවිවරුන්ට ඒ ගෞරුව ලබාගෙන පෙරලා දෞරෝකර න්න දිවරුන්ගේ ලක්ෂණී බලන්න්න. පූජිතා පූජයන්ති පිදුන් ලැබුවොත් ඒ අනිත්තයට පෙරලා පුදනවා. තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං. එතකොට දෙවිවරු අර තමන්ට පින්දීපු. පිදු පිද. ගෞරුව කලායට අනුකම්පා කරනවා මොන වගේ අනුකම්පාවක්ද අම්මා කෙනෙක් දරුවන්ට ඇති අනුකම්පාවක් ඇදද එ බඳු අනුකම්පාවක් දේවතානුකම්පිතෝ පෝසෝ දෙවියන්ගේ අනුකම්පාව ලබන පුරුසයා සදාබද්‍රාණ පස්සති හැමදෑම යහපත තමයි දකින්නේ හි මේ විදිට අනුශාසනා කරලා ඒ සුනීද වස්සකාර මඟද ම අමාතවරු බොහොම සන්තෝසයට පත් කලා ඊට වස් බුදුරජන්සි පිටත්වනා පිටත් වනාව මේ සුනීද වස්සකාර අමාතරු උන්හසකි පිටි පස්සෙන් පිටත් වනා කොහොමද ශ්‍රමණ ගෞත මෙන් වහන්සේ අද මේ නගරේ යම් දොරටුවකින් එලියට වඩිනවාද ඒ දොරටූට අපින් අම තියෙනවා ගෞතමත් ද්වාර් කියලා ඊළඟට ශ්‍රමණ ගෞතිමන් වහන්සේ අද යම් තොටුපොල්ලකින් ගගෙන් එතර වෙනවාද ඒත් තොටටුපොල්ලට අද ඉඳලි නමදානුව ගෞතම තීර්තිය කියලා ඉතින් බුදුරජාණන් වහසේ යම් දරොට්කින් නික්පුුණාද හිදොරුටුවට ගෞතමත් දවාර කිව්වා එදා බුදුරජාණන් වහන්සේ වඩිද්දී ගැස්සහලා ගංග කටගාවට උතුරලා. සාමානයෙන් ඉන්දියාවේ ගංගුලිින් මිනිසේතර වෙන්නේ ගුඩාකවිට පයින්. ඒ දැම්මංගුවය මෙහෙන්නකොට දැක්කා ද අග මෙතරින් කලිසන් සූට ඇඳගෙන එඒවා කියල මනුසේ. ඇවිල්ල ගංරටවල සට්ිකත් ගලවනවා කල්ලිසමක් ගලවනවා රිික ඇල්ල කොතාගන්නෝ ඔලිු ඉටයාගන්නවා එතිර වෙනවා ආය ඇඟ වේලගන්න අඳිනවාරක යනෝ තමයි රටීසි ක්‍රමේ ඉතින් ඒහම යන්න මිනිස්සුන්ට ලොකූ වතුර පාරක් අවුත් දැකදම එහෙමෙකක් නි දැඟුවයි පටාචාරත් කළින් ළමයා වඩාගෙන පයි එතර වෙලා මෙහින් කියයලා ය පනිපුතාව ගේන්ඩාව ඒ මිනිස්සු කරපු විදිය. ගඟ පලල් ජම්පුරනෑ හැබැයි වැස්සවස්සාමවාතර පාර වේගෙන් යනවා. බොහොම සැරට යනවා. එතකොට එතර වෙන්න බයි. එතකොටං මිනිස්තරු හොයනවා මොනවාහරි පහුරක් එතර වෙන්න. අන්නේ පවෞරක් හොයමෙන් හිටිය වෙලාවේ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේල සමඟ මෙතනින් ඉර්දීන්. ැගිහිටල ගඟෙන් හැපැත්තේ පිහිටියා. ති බුදුරජාන්ාස භික්ෂූන්ටකවා බලන්න මහනින තතාගතය යමක් මේ සසර සාගරයෙන් එතර වුුණද මේ ජනයා චූටි පතුර පාරකින් ඉතර වඩ විියන්නතු ඉන්නවා. අපි සසර සාගරයනුත් එතර වුණ කියනු. කොච්චර ලස්සන උදානයක්ද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සලා සමඟ ආලන්ද අප යම් කෝටි ගමට කියලා ඒ ගමට වැඩිය මොකදේ ගම කෝටි එදා බුදුරජාණන් වහන්සේ වදාළ මහනිෙන ආරි සත්‍ය හතරක් අවබෝධ කරගඩ බැරිවෙච්ච නිසා මාත් ඔබත් අප බෝකල් මේ සසරේ ඇවි දැවිද ගියා ඒ ආරි සත්‍ය හතර තමයි දුකත් දුක උපද්ද වන හේතුත් දුක නිරෝධයත් දු නිරෝධගාමණ පටිපදාවත් බුදුරජාන් වහන්සේ වදාලා මහනන ඒ දුක් දුක් සමුදය නිරෝධය රගේ දෙ ව බෝධ කළ කුච්චර නිදහසේ උන්හසබිවා ප්‍රකාශ කරන්න ඇත්ද. ඉරිවස උන්හසේ ආයමත් මේශීලයයි මේ සමාධියයිඒ ප්‍රච්ඥාව කියල කතා කලා ඊට පස්සේ නාධිකා කියන ගමට වැඩිය නාධිකා කියන ගමට වඩිද්දී ඒ නාදික ගමේ යනගහට ප්‍රශ්නයක් වෙලා මොකදද පස්්නේ බොහෝ දෙනෙක් මැරිල්ලා. හදනින් මැල් තින් ආනන්ද හාමුදුරහනවා ස්වාමීණී සාල්හ කියන භික්‍ෂුව කල්ුරී කරල්ලා නන්දා කියන භික්‍ෂුරී කල්රී කරල්ලා සුදත්ත කියන උපාසක කලුරිය කරලා සුජාතා කියන උපාසිකාම කලුරයේ කරලා කකුද කියන උපාසක කාලිංග කියන උපාසක නිකට්ට කියන උපාසක කටිස් සබ කියන උපාසක තුට්ට කියන උපාසක කෙළමින් නං ගොඩා කියන මේ මේ නන්තින කළුරී කරලා ර කියනවා ආනන්දේ සාල්ලකන භික්‍ෂුව පිරිවම් පෑවා යට පස නන්දා කියෙන භික්‍ෂුනි ආනාගාමී වනා ද නන්දයි නෙතකට කොහෙද නන්දාා භික්ෂුුණය සුද්ධවාසේ මේ වගේ ඔක්කොම මඟ පලදාබේගේ විස්තර කියනම් කියලා ඒති පස කියනවා ආනන්දය පණහාකට වැඩි පිරිසක් ඔ නැති විච්චාලෙන් අනාගාමී අනුවකට වැඩි පිරිසක් සකදාගාමී පන්සීයකට වැඩි පිරිසක් සෝවා එක ගමින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දාරා ආනන්දය මේ උපන්න මනුස්සයෙක් මැරිනවා කියන්නේ මහා ආස්්චරියක් නෙවෙයි. නමුත් මේ මැරිණ මැරණය ගැන ළඟටැවිත් විස්්තරහණ එක තමයි මේ කරදරයේ. ඇැ මේ කාල ඒකාල හනවෙති හොඳයින්න ඇ අහනිමකක්ද මෙමයා ැරුණ කොහෙද උපන්නේ කියලහන්නේ නමුත් ආනන්දී තතාර්ගතයන්ට ඒක වෙහිසාක්. ඒ නිසා තමන්ටම තමන් යන්න තැන හඳුන ගන්ඩ තමන්ටම තමන්ගෙන දැනගන්න දහම් කැඩපත කියන ක්‍රමයක් කියන්න කියනවා මකදදේ ක්‍රමේ නම දහම් කඩපත කියෙන ක්‍රමි ඒ ක්‍රමෙන් දැනගන්න පුලංකව තමයි යන්නේ කොහේද තමන් නිදහස්ද සතරපායිෙන් බේරිලාද නැද්ද කිය තේරුම් ගඩ තන් තමන් හඳුනගන්න කොහොමද තමන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක යුක්තයි ද එක උන්වහන්සේගේ රහක් බව සම්මා සම්බුද්ධටටය වි්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තුරව පපුරිසිදම සාරතියේ සත්හාදේවනුස්සාලං බුද්ධ භගවා දැම්ම ගුණ නොවන්නේ. මේ නවය කර යම් පැහැදීමක් ඇත්ද එක වෙන කෙනෙකුට වෙනස් කරන්න බැරි ආකාරයට තමන්තුල තියෙනවාද ඒක එක ඊළඟට ධර්මයේ ධර්මය මනාකොට දේශනා කළ එකක්. ඊළඟට සාන්දි්‍රෂ්ටිකයි මේ ජීවිතීම දකින්න පුළුව එකක් අකාලිකයි එහි පස්සිිකයි ඕපොනයිකයි එහි පසකෙන් ඇවිත් බල ඕපනයික කියන්නේ තමා තුළට පමණවාගන්න. පච්චත්තං ේඩි අබෝ විඤ්ඥෝහි බුද්ධිමත්තාය ප්‍රඥාවන්තයන් තමතමන්ගේ ප්‍රඥ්ඥාවේ ප්‍රමාණයට තේරුන්ගන් නිකක් මේ ධර්මය කියලා මේ පහදින එක. ඒළකට සංඝයාගරයම පැහැදිමෙන් එන්නවාද කියලා. සංගයා මනාපිළිවවෙතෙන් යුක්තයි සුපටි පන්න උජ පටිපන්න ඥාය පටිපන්න. සාමජි පටිපනාදී වශෙන් සංඝයා ඒ මොන සංඝයාද සූවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මඟ පලලාබී සංඝයා ඒ සංගයාගේ ආහුනේය පහුනේය දක්කිනෙ අංගිලිකරණීය ගුණ ඒළඟට ආරි කාන්ත සීලයේ තමන්ගේ සිල්පද පලුදු නැතුව පැල්ලන්නැතුව ඒළඟට නයි නැතුව ඒළඟට තමන්ගෙ ල්පද අවබෝධයකින් ඒ ල් පද නිසා තමන්ගේ හිටේ විසිරීම නැත්තුව සංසිදුව සංසිීධවීම ඇතිකරනවාද කියල මේ ලකුණු තියෙනවද කියලා බලන්න කියනවා බල ඒවා තියෙනවනම් ඒක තමයි කියනවා තමන්ගේ කන්නාඩිය ඒ කන්නාඩන් තමග පේනවා කොහොඳ පේන්නේ බන් සතරපායි යන්න නෑ කියලා එතු ලේක කයිවාරු වන්නවෙයි ඒකන්නේ බැරිද කෙනෙකට බොරුටත් කියන්න පිරිස ැද්දී තැනග්ඩ කියන්න බැරිද මන්නන් යන්නේෑ සද්දරපායි. කිය තැනගන්්ඩම කියනයි නැද්දීම වන්නන් යන්නේෑ සද්දරපායි. අපේ මන් බේරුරා එහෙම කියන නෙද අලාති නනේ බොරුවූ මොන බේරිලිද. එහෙම බේරෙන්ඩ බෑමකේ දිිහෙම ගණ දෙනුවක් නෑ මේක ධර්මය තමන් තුල හැබෑවටම වැඩින්ඩෝනේ. හැබෑවට වැඩිඩෝනේ බදුරජන් වහසේ ආයිමත් සීලෙ සමාදිී ප්‍රඥා විස්තර කරනවා. ඊට පසි බුදුරජන් වහන්සේ වදාලා ආනන්දය අපි යමු විශාලා වයිශාලීයට යනවා වයිශාලී අම්බපාලි වනේ අම්බපාලි තුපාසිකාවක් එතකොට උපාසිකාවක් යන්නේ තේරුවන්සර ගීපුක නෙක්කේ වේදදි ඇතුන අම්බපාලට තිබ වන අම්භවානයක් තිකට අම්ඹවානයේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්ට වදාලා මහලනේ මේ මගේ අනුශාසනාව මේ කයිකයනවා මොකක්ද සිහෙන් නෝි ඉන්ඩ මොක අුසනසිෙන් නෝන ඉද සියෙන් නෝනං ඉන්නවා කියන්නේ සතරසති පට්ඨානය යුක්ව වාසය කිරීමත් සෑම ඉරිියව්ුවකම නෝනින් යුක්තු වාසේ කිරීමත් කියෙන. තින් ොමවෙදී ඔන්න අම්ඹපාලිට ආරංචි වෙනවා බුදුරජාණන් වහන්සේ අම්ඹපාලිගේ වනේ වැඩඉන්නවා කියල අම්ඹපාලි කනෙ කවුද වේසඟනක් ගනිකාවක් එතුට අම්පාලි ආරංචිවෙලා ලස්සනව යානාවන් යානාවන් කියනෙ අස්ස කරත්ත අස්සකරත් ලස්ස නස්ස කරත් සූදානන් කරගෙන බුදුරජාණන් වහන්සේ බැහදකින්න ගියා. ගේල බුදුරජාන් වහන්සකින් ධර්ම ඇත්තා හල සතටි වෙලා අනස්්‍රවාමය න හට දවස භික්‍ෂු සංඝයා සමඟ මගේ දානේ පිළිගන්නාස එක්වා කියවා. එකට බුදුරජාන් වහන්ේ ධනී පිළිගත්තා. ද අම්බ පාලිට හරි සතුටයි දැම් මේ අම්බපාලි කියය ෙදකොටඒ විශාලා මහනුවර හිටපු ම ප්‍රසිද්ධ ධනවත් මහස අම්භාවනීය ස්ත්‍රියක්. ඉතිං අම්බපාලි සන්තෝසින් එද්දී ලිච්චවී කුමාරවරුන්ට තාරංචි වුණ අම්බපාලි වනේ වයිශාලි වල අම්ඹපාලි වනේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා කියලා ලිච්චවී කුමාරවරුත් ලස්සන අස්සකරත්වල නැගලා යනවා එතුනි මේ අස්සකරත්තුොල යහද්දී මේ අස්සකරත්වොල අස්සයත් සුදු පාටින් සරසල අස්සකරත්තිත් සුදු පාටින් සරස ඒගොල්ලොත් සුදදු ියතුන් ඇඳගෙන. අස්සයට නිල් පපාට ආබරනණ දාලා අස්සකරත්තිත් නිල්පාටින් සරසල ඒගොලු නිල් පාට ඇඳගෙන. අස්සත් අසයත් කහපාට ආබරණ දාලා අසක අසකරත්තිත් කහපාටි සරසල ඒගොලොත් ක හ පට න්තුන් ඇඳගෙන ඇතකොට මේ අස්ය රතුපාටන් සරසල අස්සකරාත්තත් අරතුපාටින් සරසල ඒ ගොලොත් රතුපානයදගෙන ඇති. ති මේමඉන්නවා. ති මේ මං ඉස්සර හිතය නික මේ මුල්මකාල අපි ධනැන් ලුමක් විසර මම ඇස්තකට දැක්කා. උ්ජයන් කියන නගරයේ. උජයන්ගේපු විලාක මම උුදජයන්ක නගරයඇ තින මධ්‍යි ප්‍රදේශවල. අස්සකරත්ත තියනෙ නගරේ. හරි ලස්සද සරසලර පරණ රජකාලේ මතක් වෙනවා මේ නැ වමකක්වත් හිතා ගඩුවත්ත පට. ඉතින් මේ මංගීතින් කල්පනා කළේ අසකරත්ව කලා මේ වගේ වන්න ඇටේ නද හිටියේ කියලා. ති බුදුරජාණන් ව බුදුරජාන් වසේ බැහැදක්නේ දැම අසකරත්ත පොලිප දෙනකොට අම්බපාලි මොකද කළේ අම්බපාලි තමන්ගේ අසකරත්තුල රෝධ අර අසකරත්වල්ට හප්ප හප්ප කිය එදකොට ලිච්චවිකු මාරුුව හානවා ඒ අම්බ පාලි නිදින් ීී මොකද මේ විදියට ඔවු මේ තිගේ කරත්ත රෝධමී අපේ කරත්ති රෝධත් එක හප්ප හප්පා යන්නේ තිී ඇයි එදකොට අම්ඹපාලි කියනවා අම්මපාලිකයනවා ආරය පුත්‍රයනී මාගේ හෙට දවසේ දානය භාග්‍යතුන් වහන්සේ පිල්ලිගත්සේක එදකොට කියනවා ඒ අම්ඹපාලි අනේ අපට දීපන් කාහවන්නු ලස්සයත් දෙනවා හන්න කිව්වා එතකොට කියනවා අම්ඹපාලි ආරපුත්‍රණකාහවනු ලස්සයන් නෙමෙයි මේ සියල්ලූ සම්පත් එක්ක විශාලා නගරේ දුන්නත් මාන්දාන දෙන්න ැකිව්වා මගේ දාන දෙන්න ැකිව. එදකට මේ ලිච්චව කුමාරු කෙනවා අනි අපිහෙනම් ගෑනීකුට පැරදුන අවදද අපි බලාගන්නන්කො එක කියලා පිටත් වන බුදුරජාණන් වහන්සේ බැහ දකිට දැ ඇති පේනවා පාට පාට අස්ස කරත්ත බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් අමතනව මහනෙනී ආම් බලඩය අන්න පේනවා ලිච්චවී කුමාරුරු වෙනවා. ඔවු ඔය වගේ තෞතිසාවේ දෙවිවරු. ඔන්න බලන්න කිව්වා. තෞතිසාාවේ දිවී ලෝක දැක්ක නැති අය. ඔන්න එවිදිට එන්න කිව්වා. එදිඒ පිරිසැඇවිල්ලා බුදුරජාණන් සිට වන්දනා කල්ල කිව්වා ස්වාමීනී හෙට දවසී දානය. පිළිගන්නාසේෙක්වා කුමාරවරුණි අම්බ පාලිගේ දානය පිළි ගත්තා කිවා හිෙට දවසේ එතුකොට කුමාරුන්ට කියවුණ අයයෝ එහෙනං අපි ගෑනියකුට පැරදුනානේද කියලා වන්දනා කරලා පිටත් වුණ අම්ඹ පාලි පහුවෙන්ද හොඳට දාන පිළියල කල්ලා ස බුදුරජාණන් වහන්සේ ප්‍රමක සංඝයාට පෝජා කරලා බුදුරජාණන් වහන්සේ ප්‍රමක භික්‍ෂු සංඝයාට අර අඹවනය පූජා කළ අප මේකත්ේක එක සිද්ධියක් ව අපට හිතන්න කාරණය තියනම්. මෙවිද්දිී අම්ඹ පාලි පැවිදි වෙලා නෑ එහෙනම් බුදුරජාන් වහසසි පිරිවුවන් පැවට පස්සේ වෙන්න ඇති පැවදි වුණේ. අම පාලි පැවිදිවෙලා රහත් පලට පත්වුණනේ බදුරජාණන් වහන්සේ නිතර නිතර වදාලා ඉතිසීලන් ඉ සමාධී ඉතිප්ඥා ඔව කියල මේ සීල සමාධී ප්‍රඥ විමුක්ති ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සසිට වදා ආනන්දය අපි බේලුව ගමට යමු බේලූ ගමට වැඩිය ඊීට පසුන්න වස්කාලයාව වස්කාලෙ ද මේ බේලුව විශාලාව අවට දන්න අතුනන තැන්තන්වනොවේ ඒව වස් වසන්න කිවා සංගයාට මම බේලුව ගමී වස්වසනවා. තැන්ගුන්න බේලුව ගමී බුදුරජාණන් වහන්සේ වස් වස්තුවා අවට ඒ විශාලා මහනුවර අවට භික්‍ෂුන් වහන්සේලා වස්වසවා මේ වස්වසලා වැඩ සිටියේ කාලේ උන්වහන්සේට දරුණු උදරාබාදය හටගත්තා. දරුණු උදරාබාදයක් හටගත්තා මාරාන්තික මාරාන්තික කියන්නේ අසාද්‍ය අසාධ්‍ය උදරාබාදය හටගත්තා. ඒ අසාධ්‍ය උදරාබාධයක් හටගනිබ්දීත් උන්වහන්සේ දසක් ගන්න ඇතුව හොඳට කල්පනාවෙන් ඉවසගෙන ඉන්නවා උන්වහන්සට හිතනා මංම උපස්ථායිකන්ට නොකයා පිරිිවන් පාණ්ඩ හොඳන එ අසාන්දකෙන් උන්වහන්සේ පිුවම් පාන්න ඔන්න මෙන්න වගේ අසනීපයක් හැදුනේ උන්නහස මේ වීරියෙන් ජීවිත සංස්කාරය අධිෂ්ඨාන කරගත්තා එතකොට ඇත්තටම මේ වෙලාවේ පේනවා අපට බුදුරජන් වහස ශරීරයේ හැබෑවටම රෝගී තත්ත්වයක් තියෙනවා. හැබැ ම තීද්දී තුන් වහන්සේට පුළුවන්ගම තියෙනවා අධිෂ්ඨානය වීරියඒක ජාටපත් කරන්න මැඩ පවත්වන්න. එහෙම කර අද්දී ඒ මැඩ පැත්තුුණා. හැ ඒවෙද්දී ආනන්දයන් වහන්සට ඒවඩුවෙන් කළ හැකි දෙයක් නෑ. උන්හන්සේ බොෝම සෝකයට සංවේගයට පත්වනා ඉතිං බුදුරජාණන් වහන්සේ ගීලම් බවින් නැගිටල විහාර සෙවනැල්ලි පනව පවාසන වැඩඉන්නකොට බුදුරජාණන් වහන්සේග ආනන්තෙන් වහසේ ගිහිල්ල වන්දනා කල්ලකින් නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තෙන් සනී පයිද ාගතුන් හන්සටීව සඩ පුළුවන්ද අනි ස්වාමනිී මට මගේ ශරීරයේ නිකං හිර වෙලා වගේ මේ දැක්කාම මට හිතාගන්න බෑ මට දිසාාව පේන්නේ භාගිතුන් නාන්ස ගිලම් බවත්ක්ක මට ධර්මීසිීකරගන්න බෑ නමුත් මට සැනසිල්ලි මාත්‍රයක්තියෙන්නේ ාගිතුන් වහසේ භික්ෂු සංඝයා උදෙසා මනුවහරි වදාරන්න ඇතු පිරුණම් පාණිකක් නෑ කියලා එතකට බදුරජන් වහන්සේ වදාලා ඇයි ආනන්ද භික්‍ෂු සංගයා තවමත් මගේ පස්සංගන්නේ තවන් මං කියයන එකක් බලාගෙනන්නේ ආනන්දය තතාගතයන් වහන්සේ ඇතුලට එකයි පිටට එකයි කියලා ධර්මය දේශනා කළේ නෑ කියනවා. තතාගතයන් වහන්සේල්ඟ සඟවාගත්තු අත රඳවාගත්තු මිටක් නෑ කිය ආචරය මුට්ටි කියලා ඒ ගුරෝරේ අන්තිවෝොමොහොති ශිෂ්‍යයාට හංගංගිදලා දෙන දෙයක් මේ තතාගතයන් වහන්සේ ධර්ම එන්න කියනවා. ඒ නිසා නම්දේ මට තතාගතයන් වහන්සේ භික්‍ෂු සංග්‍ය පරිහරණය කරනවා කියෙන අදහසක් නෑ. තතාගතයන් වහන්සේ උදෙසා භික්ෂ සංගයා සිටියුතුයි කියලා අදහසකුත් නෑ ඒ නිසා තතාගෙතෙන් වේ තෝත්මකද භික්ෂූන් වහන්සේලා තතාගතෙන් වහසසිග බලාපොරොත්ව වෙන්නේ. ඊට පස්ස කියනව ආනම්ඩය දැන්මී සරීරිය බොහම ජීරණ වෙලා ජීරණ කියන්නේ දිරාගෙහින් වයෝවෘර්තයි මහලුයි පිලිඩි වයසට පැමිල්ලා ඩැන් අසුවක් නොැ. න්දය මේක දැන් දිරාපු කරත්තයක් වගේ දිරාපු කරත්තය පිළිසකර කිරීන් වලින් පවත්වන වගේ මේ සරීරී පීඩා එඩඩ ටතාගතයන් වහන්සේ සියලු නිමිතිමනෙහින් නොකට ඇතැම් විඩීම් නිරුද්ධ කරලා නිමිති රහිත චිත්ත සමාධිය ුප දවාගෙන වන්සේ කරනවා ඒක හරි පහසුයි කිව්වා. ඒනිසා නන්දය මා දූපතක් කරගෙන වාසය කරන්න. තමා සරණ කරගෙන වාසය කරන්න වෙන පුද්ගලන් සරණ කරගඩ. එපා ධර්මේ දූපතක් කරං වාසය කරන්න. ධර්මය සරණ කරන්න වාසය කරන්න වෙන දේවල්සරණ කරන ඇන්න එපා. ඊට පසි බුදුරජාන් වහස වදාලා ආනන්දේ මොකන්දම සරණය කියන්නේ මුකන්දම මේ දූපතය කියන්නේ. ඒ තමයි. සතර සතිපට්ටාන ආනන්ද මේ ශික්ෂාකාමී භික්‍ෂුන් අතර යමෙක් සතර සතිපට්ඨානන්වාහසය කරහිද ඔවුන් අග්‍රයිකිවා. පීරි පස්සි වදාලා එදා බුදුරජාණන් වහන්සේ පෙන්ඩු සිකාා වැඩිය විශාලාවේ වැඩල හවස්වරවේ ආනන්දය මේ වාඩිවෙන නිශීදනී ගණ්ඩ අපි චාපාල චෛත්්‍යීළඟට යම් දැන් කොතෙන්ටද වඩින්නේ චාපාල චෛත්‍යළඟට චාපාල චෛත ල්ළඟට දැවො ආනන්ද මන්හස පිරිපස්සෙන් වඩිනා බදුරජන් වහන්ස ස්සරල ඩවා. බුදුරජන් ව ජාපාල චෛත්‍යළඟ ඔර නිසීදනය කියන්න වාඩි වන්න දාන විද්ද ඒ කඩ වාඩි වෙලා මේ ආනන්දයන් වහන්ස වදාලා රමණයා ආනන්ද වී සාලී. වේ ආනන්දය විශාලාව රමණීයයි. රමණියන් උදේනන් චේතියන් මේ උදේන චේතිය රමණීයයි. රමණියන් ගෝතමකන් චේතියන් මේ ගෝතමක චේතිය රමණීන් රමණියන් සත්තම්භක චේතියන් සත්තම්භක චේතතියත් රමණියයයි බහපුත්තක චේතයත් ්‍රමණයයි මේ විදිරි කියල වදාලා ආනන්දය කවුරහර කෙනෙකුට සත්තර ඉරිදිපාද හොඳට පුරුදු වෙලානං මැනවින් පුරුදු වෙලානං යානාවක් වගේ පුරුදු වෙලා නං ඉන්න තැනක් වගේ පුරුදු වෙලා නං ඉතා මැනවින් පුරුදු වෙලා නං ඒ කෙනා කැම්මතිනන් කල්පයක් ඉන්නත් පුොළුවන් කල්පට වැඩියෙන් ඉන්නත් පුළුවන්. ආනන්දී යම්කකුට පුළුවන් එහෙම ඒ නිසානන්දදි තතාගතයනුත් මේ සතර ඉරිදිපාද හොදට පුරුදු කලා. යානාවක් වගේ පුරුදු කලා ඉන්න තැනක් වගේ පුරුදු කලා හොඳඩ පුරුදු කලා එනිසා තතාගතයන්ට තන්නම් කල්පයක් ඉන්න පුළුවන් ඊට වැඩියෙන් වන්නත් ඉන්න පුළුවන් ඒවන් කෝවායස්මානන්දු භගවතා ඕලාරිකී නිමිත්තේ රමා ඕලාරිකයේ ඔබාසේ කයිරමානේ නාසක්තිී පටිවි්ජිතුන් මෙතරම් නැනවත් මිතරම් සිහිනුන ඇති මිතරම් ධාරණ ශක්ති ඇති මෙතරම් වේගවත් වටහාගැනීම් ඇති ආනන්දයන් වහන්සේට අරවචනය තේරුන්නේ. ඒ තියෙනවා යතාතං මාරේන පරිුට්ටිත චිත්තේන ඒක තමයි මාරයා විසින් වසාදමෝ සිත වගේ. කියන්න බැරි වනාා මොකද කියන්න බැරිවුණේ තටතතු බන්තේ භගවා කප්පන් ස්වාමේනී භාග්‍යතුන් වහන්ස කල්පයක් වැඩසිටින සේක්වා සිිට්ටතු සුගතෝ කප්පංස් සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේවා, බෞජන හිතාය බෞජන සුකාය, ලෝකානු කම්පාය අත්තා හිතා සුකාය දේව මනුස්සානං. දෙව මිනිස්සුන්ට හිත සූ පිණිස බොහෝ කල් වැඩ සිටින සේක්වා කියල කියන්ද පෙරුගයා. දිවනවත්තාාවත් බුදුරජන් වහන්සේ ඒකම වදාලා මේ. විශාලාව ලස්සනයි මොනදු දේන චේතතිය ලස්සනයි ගෝතම චේතය ලස්සනයි සත්තම්භක චේතිය ලස්සනයි බාපුත්්තක ජීතිය ලස්සනයි සාරන්ධද ජේති ලසනයි කියල සත ිරිතිිපාදගෙන විස්තරරි වදාලා. ඒ තේරුන්නේ ඒරවාසි බුදුරජාණන් වහන්සේ තුන් එනි පාරත් වදාලා ඒත් තේරුන්නේ ඒටවාස බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ හනන්දැන් ගිහින් තමන්ගේ කටයුත මුහුත් කරන්න. ඉති ආනන්තන් වහන්සේ නැගිට්ට බුදුරජාණන් වහන්සේට වන්දනා කල්ල පිටත්වෙලා ගිහින් ටිකක් ඇත රුක්ෂෙවනක වාඩි වෙලා භාවනා කරන්න ගත්තා. එතකොට බුදුරජාණන් වහන්ස ඉදිරයේ පෙනී හිටියා මාරයා. පරිණබාතු භන්තයේ භගවා ස්වාමේනී භාගවිතුන් වහන්ස පිරින්වන් පාණසේෙක්වා. පරිණිබ්බාතු සුගතු සුගතයන් වහන්ස පිරින්වන් පානසේක්වා. පරිනිබ්බාන කාලෝදානය භන්තයේ භගවතු භාගවිතුන් වහන්ස දැම් පිරිවන් පෑමට කල් ආවා කියන උවහන්සේට භාගතුන් වහස මතකද බං සම්බෝධිය ලැබූ මුල් අවස්ථාවේම පිල්වම් පා් කෙලාරධනා කළා. ඒවෙලාවී භාංගිතුන් වහන්සේ මට ප්‍රකාශ කළා මාරය මාගේ ශ්‍රාවක භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසික ඔවයක්ට විශාරද විනීට බෞස්ෘත ධර්ම ධර්මානු ධර්ම ප්‍රතිපදාමෙන් යුක්ත සාමීචි ප්‍රතිපධමෙන් යුක්තව පාසය කරයිද උපන්නා වූ වාද ප්‍රවාද යන්න ධර්මාණුකුලුව නිග්‍රහකුට ධර්මය ඉස්මතු කොරයිද ඒතාක් පිරිනම් පාන්නේය කියලා.ක ස්වාමීණී දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මානු ධර්මපතිපදාවින්. යුක්තයි ව්‍යක්තයි බිසාරදයි වනීටයි බෞස්රුතයි ධර්ම දරයි. දැංගුපන්් වාදයන් මඩ පවත්තවෙන් ධර්මය ස්මතු කරද ඩක්සයි පිරිණන් පානස්සේ එක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා. අප සුක්කේතුවන් පාපම හෝහේ පවිටු තැනැත්ත කලබලවෙන්න ඕන. නචිරං තතාගතස්ස පරිණි බානම් භාවිෂති වැඩි කලාක්යන්න කලින් තතාගතයන්ගේ පිරිණීම වන්නේය. එතෝ තින්නම් මාසානං අච්චේන මෙයින් තුන් මසක්කික්ම ගිය කල තතාගත පරිණිබායිසති තතාගතයන් වහන්සේ. පිරිනිවන්නේය කියලා බුදුරජාන් වහන්සේ කලින් තිබනින් අර සිතන් අධිෂ්ඨාන කරකර ඉඩ පුලුවන්කම ඒ තුන්මාසයකට සීමා කල්ලා අත්තැරය ආය සංස්කාරය අදහරපු ගමන් එක පාට පොළොුව හෙල්ලුණා. එක පාට වලාකුලු නැති අහසේ හෙනහඬ පිපුරුණා. එක පාට වෙෙහිබුඳ වැටුුණම් බුදුරජාණන් වහන්සේගේ හඬින් මුවිින් මිහිරි ගාථාවක් පිටවුුණා. තුල්ල මත්තුලංච සම්භවන් භවසංකාර මිවස්සජීමුණි අජ්ජත්තරතෝ සමාහිතෝ අබින්දිීකවච්ච මිවත්ත සම්භාවන්තී. නිවනද බවදුකද මැනැවින් දුටු සේක මගබුදු සමිඳු ආයුස අත් හලසේක නිවනට ඇලොුණු සන්සුන්සිත් ඇති සේක ඇඳුමක් කිවතලන ලෙස අත්හලසේක එ බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් අයිංක්‍රරණ වගේ තමන්ගේ ආයු සංස්කාර අත්තැරය. එතකොට ආනන්දයන් වහන්සේට මේ පොළොව හෙල්ලිලා අහස කැලබෙලා දෙදුරුම් කාලග කුමක්දය කියලා හිතා ගැන්න බැරූ ඇරුණු භාගිතුන් වහන්සේළඟට හනික කියා වැඩි වෙලා බුදුරජාණන් වහන්සේට ගි අහනවා භාගිතුන් වහන්සේ හරි පුදුම සාගත දෙයක් වුණා නොව මේ පොළොව කෙල්ලුම් කෑවා අහස ගිගරුවා දෙව්බෙර පැලුණක් මොකද මෙහි කින්වානන්ද හිතු අටක් තියෙන මේවට මේ පොළුවතියෙන්නේ ජලේමත ජලේ තියෙන්නේ වාතේ මත වාතය තියෙන්නේ ආකාසේ ආනන්දේ යම් අවස්ථාවක මහාහුලංහමද්දී වාතය කැලබෙනවා මහා වාතය කැලඹෙනකුට ජලේ කැලඹෙනවා ජලී කැබෙනකුට පුළුවකම්පාවෙනවා මේක ඒකින්න්තමයි ගොඩ හානි වෙන්නේ එක ස්වභාවික විදිේට එනකොට එවගේ මානන්දදි ඉර්දිිමත් ශ්‍රමණ බ්‍රාමණවොරු ඉන්නවා ඒගුල්ලන්ට පුළුවන් හුසලො වද එතුට පොළුව කම්පාාවෙනවා දෙකයි ඉතුරු හයම බුදුරජාණන් වවාසගේ ජීවිතයට සම්බන්ධ යම් අවස්ථාවක බෝධි සත්වයෝ තුසිතලොවින් චුත්ත වෙලා මවකුසේ පිළිසිඳ ගන්නවාද එතකොටත් පොලොව කම්පා වෙනවා යම් අවස්ථාවක බෝධි සත්වයෝ සිහිනුවනෙන් යුත්තව මවකුසින් නික්මෙනවාද එතකොටත් පොළුවකම්පා වෙනවා. යම් අවස්ථාවක තතාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධීය ලබනවාද එතකොටත් පොළුවකම්පාාවෙනවා. යම් අවස්ථාව තතාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්ථනය කරනවාද එතකටත් පකම්ාාවෙනවා යම් අවස්ථාවක තතාගතයන් වහන්සේ මනාසිහිනෝනින් ආයු සංස්කාරත් හරිනවාද එතකොටත් පොලොවකම්පාාවෙනවා යම් අවස්ථාවක තථගතයන් වහන්සේ පිරිවම්පානව ධනුපාදිශේෂ පරනිර්වාණය එතකොටත් පොළෝකම්පාවෙනවා. ඉරිවාසි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය අට පිරිසක්කෙන්වවාක් ශත්‍රීයේ බ්‍රහමණ ග්‍රහපති ශ්‍රමණ ජාත මහරාජික තවතිංස මාර බ්‍රහ්ම කියලාට පරි මේ අට පිරිසටම තතාගතයන් වහන්සේ ධර්මය දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අස්ටවි මෝක්ෂ අස්ට අබු අභිභූ ආයතන ආදී විස්තර කල්ල කිය නවා ආනන්දය ඉස්සල්ලාම මාරයා නේරංජරා නදීතේරයේ අජපාල නිග්‍රෝධ මෝලී මා සිටිද්දී මගේළඟට ආවා ඇවිදිම් මට ඉදා ආරාධනා කළා පිරිවම් පා්ඩ කියලා මං්‍යදායක ප්‍රතිශ්ශේප කළා අද මේ දැන් ඇවිදින් ආරාධනා කළන් ඉදා මන් ප්‍රතිශේප කළේ භික්ෂ භික්ෂණී උපාසකු පාසිිකාවන් ්‍යත්ට විසාධ වනට බෞස්ෘත ධර්මදර ධර්මානු ධර්පති පදවාදී වෙනකං දැංක සම්පූර්ණයි ද ඔන්නැහි අද මතක් කළ ඒ මතක් කලාට පස්සේ මංකුව කලබල විින්ඩිපය මාස තුනකින් පිරිුවම් පානවා කියල මම සිහි නුවනින්ජයුක්තව ආයු සංස්කාර අත්හැරයා ඔන්න ආනන්දයෙන් වහන්සට සිය උපන්න. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ල්ලාහිටිය ටිට්ටතු බන්ති බගවා කප්පා භාගතුන් වහන්සේ කල්පයක් වැඩසිටින සේක්වා සුගතියන් වහන්ස කල්පයක් වැඩසිරින සේක්වා දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස ලෝකානුකම්පාවෙන් වැඩසිටින සේක්වා බුදුජන් වහන්ස වදාල අලංා නන්ද එකකි ව වැඩක්නය නන්ද. මා තතාගතන් යාචී තතාගතයන් දැ ආයානා කරඩිපා අකාලෝ ධනී ආනන්දෙ තතාගතන් යාචනායාති තතාගතන්ට ආයාචනා කිරීමට මේ කාලය නොවේ. දිවිනිවතාවිට් ආනන්දෙන් වහසේක කියෙන් අන්නතු ආයතරදන කළ. තුංවි නිවතාවි්‍ය ආරධනා කළ එතකොට බුදුරජාණන් වහස යහානවා සද්දහ සිතුුවන් ආනන්ෙ තතාගතස් බෝධී ආනන්දී ඔබ තතාගතන් වහන්සගේ අවබෝධ විවාස කන ක න්නේද. එසේ ස්වාමෙන්න්නේ එහෙන ඇැයි යානන්දේ තවදුරටත් මේ නැවත නැවත තුගනි වතාව දක්වාම ැරයුම් කරන්නේ හිරක අනේ ස්වාමයේ මං භාගිතුන් වහසකෙන් අහලා තියෙනවා යම්කිසි කෙනෙක් සතර ඉර්දිපාද මනාකොට ඉතා හොඳින් යානාවක් වසයෙන් සිටින තැනක් වසයෙන් ැනවන් ප්‍රගුණ කරලා තියෙනවනම් කැමතිනම් කල්පයක් හෝකාල්පයට වැඩියුණු තින්න පුළුවනය කියලා භාගතුන් වහන්සේ ඒ විදියට පුරුද කරපු නිසා ම මේ ආරාධනා කරන්න ඒ කිව ඇතු බුද්ධජන් වහන්ස වදාලා ආනන්දය මෙක වැරැද්ද ඔබේ අතේ. තුයිය මේ තන්තුක් කටන් බිකිවැරැද්දූබේ අතේ. තුයිිය මේතන් අප රද්දම් මේ අපරාදය ඔබේ අඇතේ. තථගතයන් වහන්සේ ගොරෝසු නිමිති මතුකර කර කිව්වා මතුකර කර කිව්වා ඔබට මේ එකක්වත් වැටහුුණේ නෑ ආනන්දිවට මතකද රජගහනුවර ඉඩෙද්දී. රමණියන් ආනන්ද රාජගහන් රමණීයන් ගිජ්ජකූට පබ්බතුූ කියලා මේ සතුරිවිධි පාද කතාව පැවසුවා ඔපට ඉදාතේරුුණෙත් නෑ ආනන් දෙෙවට මතකද රජගානුවර ගෝතම නිග්‍රෝධේ ඉඳෙද්දදි මම්මක ප්‍රකාශ කලා ආනන්දිවට මතකද රජගාහනුවර චෝරප්‍රපාතයේදී රජගානුවර සප්ත පරණී ගුහාද්වාරයේදී. රජගානුවර ඉසිගිල්ලි පර්වත ප්‍රාන්තයේදී කාලසිලාවේදී. රජගානුවර සීතවනේදී රජගානුවර තපෝධාරාමේද මේමගේ විස්තර කරනවා දාසීය වතාවක් බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සට සහිකැඳවන්ඩ උහගල්ල තියෙනවා දහසේ වතාවක්. ඒ හැම්ම අවස්ථායම මාර බලවේගේ පසාගත් එහෙෙනම් අපට දැන් මාර බලවේග කියෙන මුකක්ද තිකුඩා අපට හිතාගන්න පුළුව ගද එක මොනතරන් සියුමුදට වැඩකරන එකත්දීර පස්ස වදාලා මෙ විදිට ආනන්ද කරන්න දයන්න කිකවා ඒ නිසා දැන් ආනන්ඩය ගිහින් විශලාව ඇසරු කරගෙන සියල්ලු භික්ෂන් වහන්සේලා රැස් කරන්න ටස් කළ ඒවාස බුදුරජාණන් වහන්සේ වදාලා බානින තතාගතයන් විසින් විශිෂ්ට වූ ප්‍රඥාවෙන් දේශනා කළ ධර්මය තියනවා. මොන ප්‍ර්ඥාවෙන්ද විශිෂ්ටූ ප්‍රඥ්ඥාවෙන් දේශනා කළ ධර්මය මේක හොද ටිගන ගන්ඩකිව ඉගෙනගෙන ඒ බෞල කරලා මේ නිවන් මඟ බොහෝකල් පවතින විදිීට සලස් සඩ කිවා බොෝකල් පවතින විදියට මුණදේ විශිෂ්ට උදර්මය සතර සති පට්ඨාන සතර සම්යප්පදාාන වීරිය සතර ඉද්දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්්‍යෂ්ඨාන්තිික මාර්ගය ස දුරජන්ස භික්ෂුන් මතල කියන මහනෙන තතාගතියන් තවත්තුම් මාසයකින් පිරනිවන් පානවා කෙළෙඋනාහස මෙනිම ගාථාවන් වදාළම් පරිපක්කුයෝමයිහන් පරිතන් මම ජීවිතන් පහයවෝ ගමිසාමී කතම්ම සරනමත්තනු මංගුඩා වයිසට ගියා දමට ජීවත්වෙන තියන්නේ ටික කාලයයි. පහාය වෝ ගමිස්සාමි මංගුබාත්හැර යනවා. කතම් මේ සරණ මත්තනො මං මට පිහිට සලසා ගත්තා. අප මත්තා සතිීමන්තෝ සුසීලාහෝත භික්කවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනු රක්කත අප්‍රමාදීව සිහි ඇතිව සිල්වත්වුමහණෙනේ. තමන්ගේ චිත්ත සංකල්පයන් සාන්ත ටැම්පත් කරවු තමන්ගේ සිත රැග ගනියෝ. යෝයි මස්මින් දම්මවිනයේ අප මත්තෝ විහෙස්සති පහායජාති සංසාරං දුක්කත් සන්තන්කරස්සති යම්කිසි කෙනෙක් මේ ධර්ම වෙනේ අප්‍රමාදීවාසය කළොත්. සසරින් එතෙර වෙනවා. ඉරවසි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය අපි දැම්මේ හිටිය ඇති. අපි දැ යමු බණ්ඩගාමයට ඉරව බණ්ඩගාමෙන් උන්වහන්ස වැඩිය ජම්බු අම්භගාමයට හහිදී වඋන්වහන්සේ සීලන් සමාධී ප්ඥා්ච විමුත්තිච්ච අනුත්තරා අනුබුද්ධායිමේ ධම්මාගෝතමේන යසත්සිලාච ස වදාල සීල සමාධි ප්‍රඥා අනුත්තර විමුක්තිය මේවා යසස්වී ගෞතවයන් වහන්සේ විසින් අවබෝධ කරපු දේ. ඊරිවාස බුදුරජාණන් වන් සිතරින් හත්තිගාමයට අම්භගාන ජම්බුගාමයට භෝගනගරයට බෝග නගරී, ආනන්ද චෛත්‍යස්ථානි වැඩ සිටිද්දී ඔන්වහන්සේ මහාපදේශ හතරක් දේශනා කරවු. මොනවාදී මහා අපදේශ ඒට අපදේශ කියලා කියන්නේ මේක තීරණත්මක එක මේ වගේක එක මනින මිම්ම ඔන්න අපි කිවත් මකක්දී බුදුරජාණන් වහස වදාලා ආනන්දය ඇත් අපදේශ හතරත් තියෙන බුද්ධාපදේශ සංඝාපදේශ සම්බහුලත් තේරාපදේශ ඒ අත්හේරාපදේශ කියලා බුද්ධාපදේශ කියෙ කවුරන කියනවා මේක බුදුරජුන් විසින් දෙසූදයක් මංවිට හල වා කියලා ඒක ඒරි ගන්ඩ එපා කියවා ප්‍රතිශ්‍යප කරන්න තිපාකිනවා ඒ බුද්ධ වච්චනෙන් සිද්ධ වන ආර්ථය ඒ දේශ නවන් වෙනවාද කියලා බලන්න කියනවා. ඒ බුද්ධ වචනය තුළම දතියන්නේ සසරදු කෙලවර කිරීම සසරෙන් එතරවීම එකක් ස්තනවාද කෙල බලන්න කියනවා මේ කතාවේ ඒම නැත්තගේ කාතාරන්න කියෙන එක බුද්ව වචනය නෙමයි කියනවා එදකොට සංඝයා කියනවා. මෙෙම මේ අයිධර්මයේ මෙැයි වෙනේ මෙයයි ශස්තෘ ශාසනය කියලා ඒකත් ඒ පාට ගණ්ඩිපා කියනවා. ප්‍රතිශේප කරන්න ඇතිපා කියනවා ඒක චතුරාරි සත්වයට ගලපන බලන්න කියනවා. පටි සවම්පාදයට දළපලා බලන්න කියනවා. රාගදේශවෝ ප්‍රාණ වෙනවාද කෙලේ කතාවට ගලපලා බලන්න කියන. ගැලපෙනවනම් ගන්න කියනම් බුද්ධ වච නැ කියලා ගලප නැත්න ගඩිාන ඊළඟට බුදුරජන් වස දල ධනි භික්ෂුව කිවත් ගණ්ඩිපාකයනවා භික්ීප් කීප්‍ර දෙනක්කිවත් ගණ්ඩිපාකයනවා මෙවිදිට මහාපදේශ හත්තරක් දේශනා කරලා ඊට පසුන් වහසේතනින් වඩිනව ආනන්දපියමු පාවාකන නගරයට පවා නගරයේදී බුදුරජාණන් වහන්සේට වැඩා කෙලා ආරංචයන චුන්දකම්මාර පුත්ත කම්මාර පුත්ත කියන්නේ රන්කරුවෙකුගේ පුත්‍රයා සුන්ද. යටතිබන අඹවනය. ඒ අම්භවනීතමයි බුදුරාණ වහන්ස වැඩෙහිට ඉතින් ආරංච වෙල ගහිල්ල වන්දනාමාන්‍ය කරලා ධර්මියයාහලා පැහැදිලා මෙ උපාස කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කලින් සරණ ගීපු කෙනෙක්. මෙය විශේෂ දානයක් හැදවා. බුදුරජාණන් වහන්ස වඩුවෙන්. මෙගෙතියන පනීතන් කාදනීයම් භෝජනීයම් පටියාදා පෙත්වා. අහෝතංච සූකර මදදවා මේ සූකර මදුව කියෙනෙක අටුවාවි විස්තර කරන්නේ ලපටි ඌරෙකුගේ මසක් කියලා එමයි අටවාවි විස්තර වෙන්නේ. එතකොට එ හදලා බුදුරජාණන් වහන්සට භික්‍ෂු සංඝයාහට ධානිට අර්රධනා කළලා තින් බුදුරජාන් වහන්ස වදාලා චුන්දය අ තථගතයන් වහන්සේ උදෙසා හැදුවන්නේ අ සූරමදදව තතාගතයන්ට විතර පිළිගන්න එක මේක වලඳලා දිරවන්න පුළුවන්කි නමි ලෝක නෑවෙන්න කිවවන් ඉතුරු ට ඉතුරටි බුදුරජාන් වහස දේශනා කළ ඔ ඒක වතුරට දාන්න කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහසේ දාන වලඳලා එතනින් පිටත් වුණ ආයමත්තර යටටපත් කරන්න හිටපු ආබාධය ඇති වුණ බාල්හාවේදනා දරුණු වේදනා මාරාන්තික අසා්‍යයයි නමුත් බුදුරජාණන් වහන්සේ සිහි නුවනින් යුක්තව ඉවසගෙන කියනවා ආනන්දය අප යමු කුසිනාරාවට ඔන්න කුසිනාරාවට පිටත්වෙනවා ඒ අනාතරේ බුදුරජාණන් වහන්සේට කලන්තියක් හැදිෙන හදන ආනන් ආනන්දයන් වහන්සට වදාාරනවා ඉංගමේතුවන් ආනන්ද චතුගගුණං සංඝාටෙන් පඥ්ඥාප යානන්දම සගලසිවර හතරට නවල පනවන්ඩ කිලන්තෝස්ම නන්ද නිසේදස්සාමි මට කලන්තෙ මට නිසිදස්සාමි මට වාඩිවෙන්න ඕනේ ඉති වාඩිවුනාා බුදුරජාන් වහසේ වාඩි වුණනාට පස්සේ ඉංගමේතුවන් ආනන්ද පානියන් ආහර ආනන්දේ මට හනික පැන්ටිකක් ගෙනත් දෙද පිපාතෝස්මි ආනන්ද පිවිස මට පිපාසයි මට වලදන්න ඕනින් ඉති ආානන්දන් වහන්සේ පාතරත් තරඥයා ගිහමයේ ගලාගෙනයන දොලේ දොල හරහට කරත්ත පන්සීයක් ගිල්ල තනිකර මඩති කොහොද මේ මඩඋතුර දෙන්නේ හි ස්පාතරි තරඟගල්ලෙන අනේ භාගතුන් වහන්සේ මේ ච්චර දුරක් නෑ කකුත්හා කියන නදිය එතන හරි හොඳ පිරිසිදු අතුර තියෙනවා නා වලදන්නත් පුළුවනි අත්පාසෝදාගන්නත් පොළුවන එතමට බඩිමු කියනවා නෑ ආනන්දේ මට පිපාසයි ගෙනත් දෙන්න බුදුරජන් ව ආනන් දෙෙන් ව දෙවින වතාවත් කියනවා අපි අතැන්ට වඩිමොයි කියලා. එ බුදුරජාන් වහසේ ආයමත් කියනවා ආනන්දී මට පිපාසයි මට පැංගෙනත් දෙන්න කියලා ඉතින් බුදුරජාන් වහන්සේගේ ඉල්ලීමම නිසා ආනන්දෙන් වහසේ ආහිත හදාග නිතැන්ටය නොවා. එතැන්ට ගිල්ල බලද්දී අර මඩගතිය මුකෝත්නේ නිල් පාටට පතුර පෑදිලා. හිතන අච්රයෙන් වත බොහෝ අ්භූතන් වත බොහෝ තතාගත ස මහිද්ධිකතා මහානු භාවතා තථගතයන් වහන්සේගේ මහා ඉරදිී බව මහානු භාාවය ඉතා ආච්චරයයි අත්භූතයි මේ හොඳට මඩවෙලා අප්‍රසන්න වෙලා තිබිච්ච මේ ජලී කොච්චර පැහැදිලා ගිහින්ද. දෙ වහසිත්තාම ප්‍රීතියෙන් පැන් අරංගිහිල්ල බුදුරජාණන් වහසිට පූජා කරනවා ඇති උන් වහස පැන්වලඳලා සාන්තවන්න වෙලාවේ එතිනින් යනවා මල්ල පුත්‍රයක් එක වේ මල්ල රට රාජපුත්‍රයෙක් යන ගේ නම පුක්කුස ආලාර කාලාමගේ ගෝල. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සාන්තීරියාවෙන් ඉන්නවා දැකලා සංගයා සාන්තීරයවෙගන්න දැල කියෙන වන්නේ ස්වාමිණි හරි ආශ්චරයයි මේ වගේ සාන්ත විහෙරණ ඇතිේ ශ්‍රමණයන් වහන්සේලා දකිද්දි හරි ආශ්චර්යයි ක ස්වාමිණේ එක දවසක් ආලාර කාලාමත් මේ වගේ පාරයයිනි වාඩිවෙලා හිඳල තියෙනවා. වඩල හිටිය එ කරත්ත ගොඩාක් කෙතනින් ග ද විලි වසුුණනාඒ කරත්වලින් ඇගේ ද විිහි එතකොට කියන ස්වාාවනිි මංගිහිල් ඇැහුවා ආලාර කාලාමගින්ගේ ඇස් චරපි වෙලාවෙේ දැන් ගහන් තිස්සරෑන් කරත්ත පන්සීයක් ගියා දැක්කද නෑකවා. ඇහුුණ අද ඇහුුණ එනෑ එතකොට ඔබ නින්දගීද තිබබේ නින්දගීල්ලක් නෑ ඔ සීදට සීයෙන් කියනවා එ ගහම සමාධය ඇතිබිලතියෙනවා කියන්නේ හොඳ ස එතකොට ආලාර කාලාමගෙන නිවන්ධක ප නෙමේ ඒමයිත් මේ සමාධයේ නම් වඩලා තියෙනවා. තු බුදුරජාණන් වහන්සේ වදාලා මල්ලපුත්‍රය මටත්තුහමඩක් කුණාය කිවා. ආතුමා කියන නගරේ කුඹුරක් ළඟ පිදරුවලින් හිෙවිලි කරප පුංචි කුටියේ මං හිටිය අවා. එදා හෝ ගාලා වැස්ස වැහැලා ගොවියෝ දෙන්නයි සහෝදර ගොවියෝ දෙන්නයි ගවයෝ හතර දෙනයි මේ කුටිය පිටි පස්සේ හෙනහඩ පිපිරලා හෙන වැදිලා මැරිලා. මහා වැස්සක් වැහලා. ඉතින් මේ වැස්ස පෑවෝට පස්සේ මං කොටියේ එලීටවා බලදි සෙනක දුවගෙන නවා මේ ගොල්ල බලන්ට තින් බුදුුවරජන්ස සහල තින පින්වුවත් මක්කුනාාද. ඇයි ස්වාමිනි මේ වැහැල මේ හෙනහඬ පුරලා මේ හෙන ැදිල මේ කුටේ පිස ගවු හතර දින මැල්ල ගොවු දෙන්නන් මැල්ලා ආදන්ද වනේ මේ සිද්ධිය ඇයිස්වාමිණ මේ දැන් වනේ දැන්ග වහන්සට ඇහු ඇද මේ සද්ද ඇවුන් නෑගවල උබහන්සි දැකේ නැදම හෙ හට පපුරනෑ දැක්ක නෑ එවා හොඳටම නින්දකින්ද හිටිය හෙන නෑනින්දැනම හිටිය උවහන්සේ අවදී හිටේ හෝ අවදීම හිටිය. මෙම කිව්වමහරය හරරි සතරු ස්වාමීණී එහෙනම් ආලාර කාලාමගිදි විච්චේ සමාජිය මොකක්ද මේකන සමාධිමත් බලි කියල පැහැදිලා බුදුරජාණන් වහන්සේට රත්තරන් පාඩ රන්වන් වස්ත්‍ර යුගලද්දි පස්තර යුගලක් වස්ත්‍ර දෙකක් පූජ කරනවා බුදුරජාන් වහන්සේ වදාල එකක් එහනම් ආනන්තර දෙන්න ගේනවා ඉතිං ආලාන්දයන් වහන්සට බුදුරජන් වහන්සේ එකක් පූජා කළලා ආලාම්තන් වහසට දෙක් පෝජ ලතින් ආනන්තයන් වහන්සේ මටසිල්ලුටු ඒ රන් වස්ත්‍රේකක් බුදුරජාණන් වහන්සේට අන්දවල අනිත්්‍යක පෙරේවා ඒ පොරෝප් වෙලාවේ මුලු බුදු බඳ මුලු බුදු සිරුර ගිනිසිලක් වගේ බබලන්න ගත්තා ආනන්ඳ හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමිණී භාග්‍යවතුන් වහන්සේ මේ හරි පුදුමා දිලිසීමක් නොවෑ ගිනිසිලක් වගේ දිලිසනවා මෙහෙම දිලිසිල්ලක් මෙට කාලෙකට මං දැක්කේ නෑ ආනන්දය අවස්ථා දෙකකදී මෙහෙම වෙන්නේ එකක් සබුද්ධත්වයට පත්වය අවස්ථාව අනික පෙරිුවන් පාන අවස්ථාව අදරාතිරහි ඉ පෑම වන්නේය. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ කකුත්හා නදයට ගිහින් කකුත්තා නදයේ ඔන්වහන්සේ මදයට බැහැල ස්නාානය කරලා පැන්වල්ල දෙලා ආය ගොඩට ආපු ගමන් කලන්ති හැදනා. අ ඇ බුදුරජාන් වහන්සේ වදාලා ඉංගමී චුන්ද චතුගුණන් සංගහට ඉන් පන ඉතිරට චුන්දට කියන්නේ මොකද හේතුව බුදුරජාණන් වහන්සේරි චුන්ද ස්වාමන් වහසර කියනවා එක්මන්ට මේක පනවන්ඩ කියල සවරක් ති පැනුවට පසේ බුදුරජන් වස සිහයෙන් ඉඳලා ආනන්දෙන් වහසටගෙන ආනන්ද අර චුන්දකම්මාර පු්‍ර සෝකයට පත්වෙයි සංවේගයට පත්ේ දුකට පත් යන මම නිසා මමමධානය පූජා කරල භාගිතුන්නා්‍ය ආසනීපවනාා කියලා මේ බොහොම සෝකීට පත් යනීමට මහ පාඩුවක්කය කියලා ඔබ ගිහිලා කියන්න චුන්දට නෑනෑ පාඩු ධන දෙකක් මහත්පල්ල මානි සංසයි කියලා. එකධ යම්ධානයක් වලඳලා සම්බෝධීයට පත්වෙනවාද යම්ධානෙක් වලඳලා පිරිවන් පනුවේ දෙකම මහත්පලය මහානි සංසයි කියලා කියන්න කිවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ. නන්ද මුදුරන් හොඳ ආනන්දය හිර්‍යවතිී කියන නදයේ එතර කොසිනාරා වේ මල් රජ දරුවන්ගේ උපවර්තන කියන සල්වනය යම් තැනකද එතැට යම කියනවා ඔන්න ඉතින් බුදුරජාණන් වහන්ේ තට වැඩිය සල්ගස් දෙකක් අතර කියන මේ මෙතන උතුරු පැත්තට හිසදාලා ඇඳ පනවන්න පැනෙව බුදුරජාණන් සිතන සිංහ සේයාවෙන් සැතපුුණා. ඒ වෙලාවේ සැනකින් සල් ඒ මුළු සල් වනේම සල් මල් පිපන ගන්නවා. සල් මල බොහොම පුංචි එකක්. පිච්ච මලටත් වඩා ගොඩක් පුංචි. සල්මල පොකුරට හැදෙන්නේ. හරි සුවඳයි ඒ සුවන්ද මේ රුක්කත්තන මල් ඔබ දන්වද පුංචේර සුදු පාඩට රුක්කත්තන මල්ල සුදු රුක්කත්තන මල්ල අර ගෙඩි ටිය එක නෙමෙයි. රුග්ගස්තියෙ දන්නවා මේ පලාතින හෙත්තේරු. ඒ පොටි සුවඳක් කියනවා ඒ සුවදට වඩා මිහිරී සුවඳක් තියෙනවා. මම දවසක් ගියා මේ පායන කාලික පසිනාරාවේ සල් ගස්වල සල්මල් පිපිලා සල්මල් පිරිලාම් එදාතමමන් දැක්කේ සල්මල්. දැන් අපිට සල්මල් කියීලයි චූටි මල්ල පෙන්නවාට අපිට ඒක හිතට යන්නේ ෑ කාලයතිස්්චර මහපිති තියෙන ඇමරිකන් මල් දැකලා අපිට හි දෙෙන්නේම සල්කිවහමක තිය නිස එකක හදන්න බෑපට එනිසා පිමල්ම තමයි දැකි පාච්චි කරන්න. නොන් ඇත්ත සල්මල බෝමපුංචි එකක්. සල්මල් පිපිලා එක එක මල් වැටි වැටී බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඊළඟට දිවෙස්සුවද දිව්‍ය සංගීතස්වර. හ ඇතිම බුදුරජාන් වහන්සේ ආනන්දයන්ට කියන ආලන්ත බලන්න මේ සල්මල් දිවිසුගන්ධ දිවතූරිවාදන මේවා තතාගතයන්ට පූජාව පැවත්තුවට මේව නීම පූජාව නෙවෙයි යම්කිසි භික්ෂුවක් භික්‍ෂුුණයක් උපාසක කෙනෙක් උපාසිකාවක් මේ ධර්මය හැසිරේද ඒක තමයි හැබැ පූජ ධර්මය හසිරෙනවා කියලා කියන්නේ ජයා කරුණා මෛත්‍රී ආදී ගුණෙන් යුක්තව මේ චතරාරි සත්තිගෙන අවබෝධය පිණිස පිළිවෙත් පිරීම ති ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් පවන්සලමින් හිටිය උපවාන කියන රහතන් වහන්සේ බුදුරජන් වහන්සේ වදල උපවානේ අයි වෙනමතනින්කිවා ආනන් හාදුරු කල්පනා කලා බුදුරජන් වහන්සේ කවදාවත් උපවාණයන්ට මෙහෙම කතා කළේ නැ කෙන ස්වාමිණී භාගිතුන් වහස මේ උපවානයන් භාගතුන් වහන්සේට බෝමාදරින් උපස්ථාන කළ බෝම වාදර ළඟහිටිය එ එතකොට කියනවා බුදුරජන්හන්සේ ආනන්දය මේ ඉවත් කළේ එහෙම ප්‍රශ්ිකට නෙවේ දසදහසක් සක්වලවලින් දෙවරවෙල්ල පිරීලයින්නවා සහස්සී ලෝකධාතුවෙන් අප දෙවිරවෙල ආසි පිරීලයින්නවා මේ කොච්චරි පිරිලද කියනවන්නන් ඉදිකටු තුනක් තුඩක් ප්‍රමාණෙවත් ඉඩක් නෑ ඒ නිසායි දෙවිවරු මහා සංවේගයෙන් කතා කරනවා මහානු බව සම්පන්න භික්ෂුවක් භාගිතුන් වහස්සේගේ ඉදිරිෙන් ඉන්න නිසා අපට පේනෑ කියලා හලන්න මේ හරි පුදුමයිනේද ඒයි කියනවා මේ අවසාන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අපට දකිනතිය අවස්ථාව නැහැ කියල මේ දිවුරු මහකෝලාලයක් කියම ආකාසේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා නන්දය මේවර ලොකෝ පිරිසක් ආකාසිේ හඳ වැලපෙනවා කිව්වා අනේ මෙච්චරක් මටේ භාගවිතුන්හස පිරවා පානවාද. මෙච්චරයෙක් මන්ට සුගතියන් වහන්සේ පේරිුණම් පානවාද ලෝක දයා මහා කරුණාවෙන් බලපු එම ඇස මෙච්චරයෙක් මන්ට අතුරුදහන් වෙන්නද යන්නේ කියලා මෙ දෙවරු බැලපෙනවා කියනවා. වීතරාගේ දෙවිවරු අනිත්‍ය වූ සංස්කාරයන්ගේ නිත්ති බවක් කොහොම ලබන්නද කියලා වීතරාග දෙවිවරු ඉවසාගනින්වා කියනවා. ඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන් දෙන් වහන්ස වදාලා ස්වාමීනී භාගෝතින් වහන්සේ බැහැ දකිින්ද භික්ෂුන් වහන්සේලා එක එක දිශවලින් වඩිනවා එම් වඩනකට සංගයාට අවස්ථාවක් ලැබෙනවා මහා පින්වන්ත භික්‍ෂුන් ඇසුරු කරද තැ භාකිතුන් වහසේ පිරුවන් පැවට පස්සේ අපිට අවස්ථාව නෑනේ එතට කියනවා ආනන්දය සැදැහැවත් කුල පුත්‍රයන් දැකලා සංවේගයට පත් කර ගත්තු කරුණු තැන් හතරත් තියෙනවා කියනවා ඒ හතර තමයි කියනවා තථගතයන් වහන්සේ උපන්න තැන තතාගතයන් වහන්සේ අනුත්තර සම්බෝධිය සම්මා සම්බෝධය ලබාගත්තු තැන තථගතයන් වහන්සේ අනුත්තර වූ ධරමචක්‍රය ප්‍රවර්ථනය කළ තැන කතාගිතයන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පරිනිවණ දාතුවෙන් පිරිනිවන් පාවදාල තැන. මේ තැන්වලට භික්‍ෂු භික්‍ෂුනී උපාසසික උපාසිකාවරු ඇවිදිින් වන්දනාමාන කරහම ඒදිනා එ අයට බොහෝ පිරිසට කයබිදී මරණින් මතු සුගතිය උපදනවා. ස්වාමිණී භාග්‍යතුන් වහන්සේ ස්ත්‍රීන් කරෙහි කෙසේ පිළි පැද් යුතුද ආනන්දය නොබැලීම මැනව. ස්වාමේනී බලන්න වනොත් කෙසිේ පිළි පැද්දයුතුද ආනන්දය කතානු කිරීමයි. ස්වාමේණී කතා කරන්න වුනොත් කෙසේ පිළි පැද්දිේතුුදද ආනන්දය සිහිය පිහිටුවාගත යුතුයි. ස්වාමේනී තතාගත සරීරයට කෙසේ පිළි පැද්දයුතුද ආ නන්දය ඒවට මහන්සී නැන්න්නි පහ. මේ තතාගතයන් වහන්සගේ සරීරයට සලකන්ද ශත්්‍රීය බ්‍රහ්මණ ග්‍රහපති පණ්ඩිතවරු ඉන්නවා නොනැත්තෝ ඉන්නවා ය එකරවි. එතකොට ස්වාමීනී තතාගතයන් වහන්ස ශරීරයට ඒ අය පිළිපද්ධවිතිය කොහොමද. සක්විති රජෙකුගේ ශරීරයට යම් ආකාරයකට පිළිපදදිත ඒ ආකාරයටයි. ස්වාමීනී සක්විති රජකුගේ ශරීරයට පිළිපැදදිති කොයි ආකාරෙන්ද. ආනන්දේ සක්විති රජකුගේ ශරීරයේ අලුත්වස්ත්‍රයෙන් වෙලන්නේය. අලුත්වස්ත්‍රයෙන් වෙලා තුනී කපු පුළුන්වලින් වෙලන්නේ, තුනී කපු පුළුන්වොලින් වෙලා නැවත අලුත්වස්ත්‍රයෙන් වෙලන්නේය මෙසේ සිනිින්දු වස්ත්‍රය පාන්සීයකින් වෙලන්නේය වෙලා. ටෙල් දෙනක බහා පියනකින් වසා සියලු සුවන්ද දරවලින් චිතකයක් කොට දැල්විය යුත්තේය. තින් බුදුරජාණන් වහසගේ ශරීරයටත් එහෙම කරලා ස්තූපයක් කළ යුතුයි කියනවා ආනන්දය ස්තූප කොට වැඳුම් පිදුම් කළ යුතු සතර දෙනකි තතාගතු අරහ සම්මා සම්බුද්ධෝ. පච්චේක බුද්ධ තතාගත සාවකෝ රාජා චක්කවත්ී මේ පිරිස. කුමක් නිසාද මේ ස්තූපවලට කෙනෙක් හිත පහදවාගෙන වන්දනාමාන පුදු පූජා කරින් වන බොහෝකල් හිතසුව පිණිස පවතිී. ඊට පන්සේ බුදුරජාණ වහන්සේ විස්තරී කල්ලහනුව ඉටිකක්වල ඇති ආනන්ද පේන්්ඩ නයා නන්දයන් වහස ති බුදුජන් වහස යනවා මේ මහෙනේ කෝම ආනන්ද අනේ ස්වාමීනී ආනන්දයෙන් වහන්සේ අර පිටි පස්සේ බාල් කියීලඟ අර කනුවක් කල්ලගෙන හඬ හඩා ඉන්නවා. අනේ මම තාම මේ සේක කෙනෙක්. මට මේ දරමාර්ගි ගොඩක් කරගන්න තියෙනවා. නමුත් මට ගොඩා කනුකම්පා කරපු භාගිතුන් වහන්සේ පිරිින්වන් පාන්නේ කියලා හඩ හඬා ඉන්නවා කියවා. එහෙනම් ආනන්දයල් එන මහමෙෙනනි ආනන්දයට එන්න කියන්න කියේනවා. ආනන්දයන් වහන්සේ වන්දනා කරාම කියෙන් ආනන්ද සූග කරඩිපා. වැලපෙන්ඩිපා ආනන්ද ප්‍රිය මනාප හෑම දෙයිම්ම විංවීයාම ස්වභාවයයි. යම කටාරං ඇද්ද ඉපදී ඇද්ද ඒසිියල්ල නැසී වනසී යම ස්වභාවයයි. ඒ නිසා උපන්න හටගත්තු දෙය නැසී වෙනසී යන්න එපා කියලා ලබන්ඩ බෑ. ආනන්දය තතාගතයන් වහන්සේට ඔබ මෛත්‍රී කායකරමෙන්, මෛත්‍රී වචීකරමයෙන්, මෛත්‍රී මනෝකරමෙන් දෙහිතක් නැතුව ලස්සන වචනත අද්දව එන දෙහිතක් නැතුව අප්‍රමාන හිතයිචීභාවයකෙන් උපස්ථාන කළා. කතපු්ඥෝසිත්වන් ආනන්ද ආනන්දය ඔ බොහෝ පංකල්ලකෙන් පධාන මනුයුන්ජ ඔබ බීරිය යුදන්න. කිිප්පං හසි අනාසවෝ සුදු කලකින් වහා ඔබ අනාශ්‍ර ආසරුව රහිත කෙනෙක් වෙයි.ින් වානන්ද අතී මහනෙන්නේ අතීතයත් බුදුවරුන්ට මේ වගේ උපස්ථායික හිටියා. අනාගතයත් බුදුවරයන්ට මේ වගේ උපස්ථායකු පහළ වෙන වර්තමානය මට මේ ආනන්දයෙන් වගේ ඒරවසි බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුව ආධාරණ ස්වාමීණි භාගතුන්නහස මේ වගේ පුංචි නගරේක නැතුව චම්පා රාජගහ සාාවත්ති සාකේත කෝ සම්බි වාරානාසියාදී නගරේක පිරිවම් පැවනකෝ ඉතරන් අගේද ගුඩා පිරිසට පින්කර ගන්න පුළුවන්ගල් ආනන්දේහම කියඩිපා මහා සුදස්සන කියන රජෙක් වෙලා කුසාාවතයකින් රජධානම හිට පුතැනක් කියන බුදුරජාන්වාන්සගේ පෙර භවේ ඉති ඒ විස්තර කල ඉට පස මල් රජවරු ඇවිල්ල පනි විඩාරි නවාය ගොල්ලන්ට බුදුරජාන් වන්සිත් ඔගුල්ලන් ඔබේ විජිත පිුවම් පාන පස්ස පසු ඇවැෙන්ඩිපා මේ අවසාන අවස්ථාවය වෙල්ල වන්දනාමාන කරගන්න කියලා ඇතිගේ මිනිස්සු අවසාන අවස්ථාව හරි මහා පින්වන්තයි ඇයි ඒක දකිඩ වාසනාව තිබුණා ඉතින් එෙම වෙද්දිතම ඔන්න සුබද්‍ර කියල තා පොසේ කලබලෙන් ආවා දුවෝ ගැඩෙන ආවාඇලා හනික දුවනවා මේ කවුරල්ලඟට යන්නද බුදුරජාණන් වසේල්ළඟට තිං ානන් හඳ නැත්තු හ මොද යන්න යන්න වේගින්. අවතලක භාගතුන්ාසි බෝම වහන්සේ බෝහෝම වහන්සේ කරද කරන්න එපා ඉතුට මෙ කියනවා අනීමං කරදර කරන්න නෙවෙයි. මට මේ ගැටලුවක් විසඳගණ්ඩ කතාව යනකොට බුදුරජන්ේ ැහෙනවාම එක උන්වහස වදාලා ආනන්දය සුබද්දට ඉන්න කියවා. සුබද්‍ර විහිෂ කරන අදහසක් නෑ. ඉති සුබද්‍ර ගිහින් හන ස්වාමිනී භාගවිතුන් වහන්ස ඔය මේ එක ශාස්තෘවොරු කියන අය ඒ ඔක්කොම කියන්නේ අවබෝධ කල්ලා ද නැත්තක් නෙද්ද එදකට බුදුරජාණන් වහන්සේ වදාලා සුබද්‍ර ඒ වගෙන දැන්හු වැටන්ද එපා ඔපට එකක් කිය දකිවා යම් ශාසනයක ආර්යස්ථාගික මාර්ග තිබේද ඒ ශාසනයේ පලවි නිශ්‍රමණය දෙව නිශ්‍රමණය තුංග නිශ්‍රමණය හතරන සමන සිට යම් ශාසනයක ආර්යස්ථාගික මාර්ගය නැද්ද ඒ ශාසනයේ පල්ි ශ්‍රමණයක් නෑ දෙවන ශ්‍රමණයක් නෑ තුංගනිසුමනයක් නෑ හතුර ශ්‍රමණයක් නෑ එතකට ස්බද්‍ර පැහැදුනාමයකට පැහැදිලා බුදුරජාන් වහස ශසනයේ ශ්‍රමණය හතරදිනා ඉන්න නිසා පැවිදිගට ටිල්ලු ඇති ඒ අවස්ථාවේ බුදුරජන් වහසින් පැවිද්ද ලබ ආසාන පැවිද්දා ඒ සුල්දු ොහොතෙම රහත් පලට පත්තුනා. ඊට පන්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සටකින් වානන්දය මෙම හිතන්ටපලුවනි දැම්ම ධර්මවිෙනය අතීතියට ගීපු ශාස්තෘූවරයෙකුගේ දෙයක් ඒමහිතන් ඩිපා කියයනවා. යෝකෝ ආනන්ද මයා දම්මෝචි විනියෝච දේසිතූ පණ්ඥත්ව ආනන්දෙ මවිසින් යම් ධර්මයක් වෙනයක් දෙසන ලද්දේ ද පනුවන ලද්දේද සෝවූ මමච්චේනය සත්තා එය ඔබටට මාගේ ඇවෑමෙන් සාාස්තෘූවෙයි පස බුදුර යන් වහස වදාල ආනන්දය දැ මේ කාලි භික්‍ෂුන් හසල එකනිෙක්කෙනා ඇවැටනි කියලා විවහර කරගන්නවා අමතන්ඩ මත්්‍යහේම කරන්ඩිව වැඩිමහල් භික්ෂුන්ට ආයිශමතුන් කියලත් නවක භික්‍ෂුවට ඇවැත්ත ඇවත කියලත් අමන්තනය කරගන්න කියනවා ඊරි පස්ස කියනව ආනන්දය සංගයා කැමතිනම්ු් කුද්ධක ශික්ෂාපද ඔ ඉවත් කර ගත්තර කමන්නෑ කියනවා සේ බදදුධ යන් හස වදා නන්ද චන්න භික්ෂුවට බ්‍රහ්ම දණඩනය දෙන්න කියනවා ස්වාමිනි මොක්දම මේ බ්‍රහ්ම දන්ඩනය කියන්නේ. චන්නට පුළලුවන් භික්‍ෂුන් සමඟ කතා කරන්න ඇබ භික්‍ෂුන් වහන්සලා කතාවට යන්නේ නෑ කියනවා. ඒම කියලනවා මහනන යම් භික්සුවක් මෙතැනින්වට බුද්ධ දම්ම සංගකන තිවිදරත්නය කෙරෙහිහු මාර්ගි ගැනහ ප්‍රතිපදම ගැනහ සැක තියෙන ැගහන්න කියනවා පස්සේ දුක්වෙෙන්ඩ එපා දැන් බුදුරජන් වසේ දෙවර මතා තන තුංගුණනි තාවත්තවා කවරුත්තහන්න. ඉර පස්ස කියනවා මහනන බහන්න ඇත්ති ගෞරුවයට නම් මිත්‍රීකුට කියන්න මිත්‍ර භික්ෂයකුට එක ඒ මාර්ගී ගහන්න. බලන්ඩ කරුණාවන ඒත් භික්ෂ අතල නිසද්දේනවා. ීට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා. නන්ද හාමුදුර කියනවා අනනි ස්වාමිනි ්‍යාශ්චරයයි අත්භූතයි මිස්ම භික්‍ෂු සංග අතර සැක සංකාතියන කවුරුත් නෑ ති බුදුරජාණන් වහන්සේ නද ආනන්දෙන් වහන්සට කියනවා ආනන්දය ඔබ මේ කියන්නේ ප්‍රසාදය නිසා පැහැදීමෙන් කියන්නේ නමුත් අතාගතයන්ට මේ පිළිබඳ යානයක් බතියෙනවා මේ භික්ෂු සං්‍ය යාතර අන්තිමකෙනත් සෝතාපන්න වෙලාඉන්නේ පස බුදුරජන් වහස වදාලා හන්දදානි භික්කවේ ආමන්තයාමී වෝ මහනනී දැංගුබට අමතමී වයදම්මා සංකාරා මේ සියලු සංස්කාරයෝ නැසින ස්වභාවය ඇත්තාහ අපමාදයන සම්පාදීත අප්‍රමාදීව ධර්මී හැසිරෙ වූ. මෙම වදාාරලා බුදුරජාණන් වහන්සේ පලිවෙනි දිහානයට සමවැදුනා දෙවනි ධයානයට සමවැදුනා තුංගෙන ධ්‍යානට සමවැදුනා හතරුණ ද්‍යයානට සමවැදුනා ආකාසානන් චායතනයට වීඥාන් චායතනයට ආකින් චංඥායතනයට නිවස්ඥානා සංඥා සමවැදිල නිරෝධ සමාපත්තියට සමවැදුනා විතරයි ආනන් දෙෙන් වහන්සේට කියවුුණ අනේ භාගිතුන් වහන්සේ පිරිනුවන් පේවා ට අනරුද්ධයන් වහසේ දල නෑනයානන්ද භාගිතුන් වහන්සේ පිරුණම් පැවිී. නෑ මේ නිරෝධ සමපත්තිට සැමයුතුනා. ඊට පසසි බුදුරජාන් වහන්සේ නිරෝධ සමපත්ති නගිටෙලා අ්‍ර සමාපත්තිෙන් නිව සංඥානා සංඥාතරෙන් නගිටටලා ඊට පස්සේ ආකින් චංඥාති සමවිලා ඒක නගිටෙල්ලා විංඥාණංචාය සමවිදිලා ඒක නගටල කාසානංචායතයට සමවිදිීලා ඒක නගිටලා හතිරණ දියාන්ට සමවිදිලා. ඒක නගටිලා තුංගන දයාාන්න සමවිදිලා ඒක නගෙටලා දෙවිනිදිානට සමවිදිදලා ඉන්නගෙලා පලිනිදි්‍යාට සවාද නොම්. ඊටපස්සයේ පළිනිධානින් දෙවනිධානයට දෙවනධාන තුංගනිධානයට තුංගනිධ්‍යානෙන් හතරුණධ්‍යානයට සමවැදිී, හතරුණද්‍යාන නැගිටිනවා සමඟ පහනක් නිවින වගේ උන්වහන්සේ නිවීගිය. එතකොට උන්වහන්සේට බලමුුව බණට ආරධනා කළේ කෞුද සාම්පති බ්‍රහ්මරාජයා වන්දනා කරගෙන මේ ගාථාව කියනවා සබ්බේව නික්කි පිස්සන්ති භූතා ලෝකයේ සමුස්සයන් යතා ඒතා දිසු සත්තා ලෝකයේ අපපටි පුග්ගලූ තතාගොතු බලපපත්තු සම්බුද්ධෝ පරිණික්්බුතු මේ ේතු ප්‍රථ්‍යයන්ගෙන් හටගත්තු මේ හැම දෙයක් නැසී යනවා. මෙබඳ වූ අපති පුද්ගල වූ බල දසබල ධාරී තතාගත සම්බුදුරජාණන් වහන්සේ පිරිනිිවීමට පත්වනා කියලා. එදකට සද්්‍ය විදු කියේනවා අනිච්චාවත සංකාරා උප්පාදවය දම්මිනෝ උප්ප්ජිත්වා නිරුජ්ජන්ති තේං වූප සමෝසුකෝ ඒ ගාතාවෙන් විස්තරවෙනි පිරිණවන් පෑම ගැන. අනිච්චාවත සංකාර, ඒ කාන්තයෙන්ම සංස්කාරයෝ අනිත්‍යයි උපපාදවයදම්වෙනෝ හටගන්නා නැසනා ස්වභාවෙන් යුක්තයි. උපජිත්වා නිරුද්ජන්ති ඉපදී නැසී ඇති. ඒ තේසං වූප සමෝසකු මේ ස්වභාවය සංසිදීම සැපයයි එකැනෙ නිවන. ඉරි අනුරුද්්‍යයන් වහන්සේ වදාලා. නහු අස්සාස පස්සාසෝ ටිත චිත්තස්සතාදිනෝ අටලෝ දහමින් කම්පානුවන ඉස්තිරසිත්තැති. සම්බුදු රජුන්ගේ ආසාස ප්‍රශ්වාාස නැතිවූයේය. කෙලෙස් රහිට වූ මොනීන්ද්‍රයන් වහන්සේ නිර්වානය අරබුණුකොට කළුරිය කළ සේක. නොවැලෙන සිතතැතිිව. නොහැකළුණු සිත්තෙටව සියලු විඳීම් විින්ඩසේක පහනක් නිවනසයිෙන් නිවීමට පත්වූ සේක. බුදුරජාණන් වහන්සේග ආනන්දයෙන් වහන්සේ වදාලා යම් දවසක මේ ලෝක කම්පාාවුනාද ලොමුදැහැ ගැනීමම් ඇති වුුණාද ඒ සියලු ආකාර රූප සම්පත්තියෙන් හෙබේ සම්බු දුරජාණන් වහන්සේ පිනිවන් පා වදාලසේකසාදුුසාදුු සදුු හෙමගේ දුකදුරුුණේ අමාසුව සැලසුනේ පිරිනිිවී සැතපුුණේ මිවිසක් පොහොදිනේ නලල බිම තබ තබා මංසදා වඳින් නම් සාදුහඬ නගනගා බුදුගුණම කියන්නම් ජීවිතය මම පුදා බුදුසරණ ලබන්නම් මමත් මේ බුදු සසුනේ අමනිවන ලබන්නම් මමත් මේ බුදු සසුනේ අමනිවන ලබන්නම් මමත් මේ බුද්දු සසුනේ අමනිවන ලබන්නම් සාදු සාධසා අප විසින් රැස්කලාවෝ මේසිියලු පුුණ්‍ය ධර්මයන් ගටිකාර බ්‍රහ්මරාජයාද සාම්පති බ්‍රහ්මරාජජයාද සක් දෙවිඳුන්ද විස්කම් දෙවපතුද සතරවරම් දෙවුමහරජවරුද, සතුටු සිටිින් අනු මෝදන් විත්වා පුුණ්්‍යානු මෝදනාවෙන් සතුටුුවන දෙවියෝ අප සියලු දෙනා ඒං ආරක්සාකරත්වා සාධ සාදු එවගේම අප නමින් මිය පරලොවගිය සියලු ඥාතින්ටද මේ පින අයිතිවේවා ඒ ඥාතින් සියලු දෙනා පයට පත්විත්වා අප සියලු දෙනාටද උතුම් බුද්ධානු භාවයෙන් ධම්මානුභාවයිෙන් සංඝනු භාවයෙන් දේවානුභාවයෙන් මේ පුුණ්්‍යානුභාවයිෙන් සියලු යහපත සැලසේවා සැපත උදාවේවා මෙලවජීවිතය වාසනාවන්තවේවා පරලවජීවිතය සුගති සැප සැලසේවා අප සියලු දෙනාටමගෞතම බුදුසසුනේ උතුම් චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ පුුණ්‍යධර්මයන්. හේතු වවා වාසනවිවා සාදු සාතුසාධ